ආයුබෝවන් පුතේ. අද දවස පුතේ අපි අවධානය යොමු කරන්නේ පුනරීක්ෂණ පන්ති 2024 කණ්ඩායමේ ඔයාලගේ පුතේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවකටයි අද දවස් අපි අවධානය යොමු කරන්නේ. එහිදී පුතේ මුලින්ම පහුගිය සතිවල අපි ඔයාලට ලබා දීලා තිබිච්ච T6 පේපර් එකට අපි අවධානය යොමු කරනවා පුතේ. මුලින්ම T6 පේපර් එක. හරි පුතාලා ගන්න හැමෝම T6 පේපර් එක අතට. හරි T6 පේපර් එක අපි දීලා තියෙන පුතේ ප්‍රොඩක්ෂන් ඉංජිනේරින් වලට අදාළව ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් විදිහටයි. ඒකෙදි පුතේ පළවෙනි ප්‍රශ්නයට අපි එනවා T6 පේපර් එකේ පළවෙනි ප්‍රශ්නය. දැන් ඔයාලා මේවට උත්තර ලියලත් ඇති. අඩුපාඩු තියෙනවා නම් අපි බලාගමු. ඒක පළවෙනි කොටස කියනවා නිෂ්පාදනයක් කිරීමේදී අදාළ කොටස් හැඩකර ගැනීමේ ක්‍රියාවන් පහක්. පුතේ නිෂ්පාදනයක් කරද්දී අදාළ කොටස් හැඩකර ගන්න ක්‍රියාවන් ගත්තම කීපයක් අපිට හම්බ වෙනවා. ක්‍රියාවන් මෙතනදී අපෙන් අහන්නේ පහක්. අපි දන්නවා පුතේ මොනවද ඒ ක්‍රියාවන් පහ? ඔව් දරුවනේ නිෂ්පාදනයක් කරද්දී කොටස් හැඩකර ගැනීමේ ක්‍රියාවන්. කොටස් එකලස් කරන ඒවා නෙමෙයි අහන්නේ. කොටස් හැඩකර ගැනීමේ ක්‍රියාවන්. කොටස් හැඩකර ගැනීමේ ක්‍රියාවන් කියන්නේ පුතේ මොනවද? නැමීම, ඇඹරීම, කොටස් වෙන් කිරීම, නිරවුම, ඒ වගේම ප්‍රසාරණය, එහෙම නැත්නම් සංකෝචනය, ඒ වගේම වාත්තු කිරීම, ඒ වගේම තැලීම, ඔය වගේ දේවල් පුතේ අපි අයත්ව සලකනවා කොටස් හැඩකර ගැනීමේ ක්‍රියාවන් විදිහට. පුතේ අපෙන් අහන්නේ කොටස් හැඩකර ගැනීමේ ක්‍රියාවන්. එහෙනම් හැඩකර ගැනීමේ ක්‍රියාවන් පහක් අහනවා. ලියමු කීපයක් අපි පුතේ ලියන්න. නැවීම, නැවීම. ඊට පස්සේ ලියනවා ඇඹරීම, ඇඹරීම. ඊළඟට පුතේ කොටස් වෙන් කිරීම, කොටස් වෙන් කිරීම. ඊළඟට පුතා නිරවුම, නිරවුම. ඊළඟට පුතේ ප්‍රසාරණය හෝ සංකෝචනය, ප්‍රසාරණය හෝ සංකෝචනය. ඊළඟට පුතේ වාත්තු කිරීම, වාත්තු කිරීම. ඒ වගේම තැලීම, තැලීම. ඔන්න පුතේ අපි කොටස් පහක් අහන, අපි කීපයක් කිව්වා. ඒක දෙවෙනි කොටසට එනවා. දෙවෙනි කොටස නිමවමක් කරද්දී කොටස් එකලස් කිරීමේ ක්‍රම පහක්. කොටස් එකලස් කරන ක්‍රම පහක්. හරි පුතේ කොටස් එකලස් කරන ක්‍රම පහක් අහනවා. මොනවද කොටස් එකලස් කරන ක්‍රම? එක්කෙනෙක් තමයි පුතේ පොට ඇන යෙදීම කරනවා, ඇලවීම කරනවා, මිටියම් කිරීම කරනවා, ඊට පස්සේ මූට්ටු කරනවා, ඊට පස්සේ පෑසීම කරනවා. ඔන්න පුතේ කොටස් එකලස් කරන ක්‍රම ටික. හරි අපි ලියමු අපෙන් අහන්න යන්නේ ක්‍රම ටික. එකලස් කරන ක්‍රම ලියන්න පුතේ. පොට ඇන යෙදීම, පොට ඇන යෙදීම. ඇලවීම, ඇලවීම. මිටියම් කිරීම, මිටියම් කිරීම. මූට්ටු කිරීම, මූට්ටු කිරීම. ඒ වගේමයි පුතේ පෑසීම, පෑසීම. පැහැදිලිනේ? හරි හොඳයි. ඊට පස්සේ තුන්වෙනි කොටස පෑසුම් වර්ග පහක් සඳහන් කරන්න කියලා කියනවා. හරි පුතේ පෑසුම් වර්ග පහක්. ඕ අපි දන්නවා කම්මල් පෑසීම, ඒ වගේම ස්පොට්, එහෙම නැත්තම් තිත් පෑසීම. ඊළඟට සිම් පෑසීම. ඊට පස්සේ වායු පෑසීම. ඊට පස්සේ විද්‍යුච්ඡාප පෑසීම. ඊළඟට ටික්, මිග්, මග් පෑසීම් වර්ග ටික අපිට කියන්නට පුළුවන්. පැහැදිලනේ? අපි කතා කරමු, අපි සියල්ලක්ම ලියමු, අපි දන්න සේරම ටික ලියමු. එතකොට ලේසියනේ ලියන්න පුතේ. කම්මල් පෑසීම, කම්මල් පෑසීම. ඊට පස්සේ ස්පොට්, එහෙම නැත්තම් පුතේ තිත් පෑසීම. ස්පොට් ඇල ඉරක් තිත් පෑසීම.
ස්පොට් ඇල ඉරක් තිත් පැසීම ඊට පස්සපුදේ සිම් පැසීම සිම් පැසීම ඊළඟට පොදේ වායු පැසීම වායු පැසීම ඊළඟට ටික් පැසීම TIG ටික් පැසීම MIG 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 පැසීම ඊට පස්සේ මග් පැසීම MAG මග් පැසීම හරි ඔන්න කොටස් තුන හරි 1 2 3 හරි 4 පැසුම් කිරීම අනිත් එකලස් කිරීමේ ශිල්පීය ක්‍රමවලට වඩා විශේෂ වෙන හේතු තුනක් පුතේ පාස්සද්දි අනිකුත් එකලස් කිරීමේ ක්‍රමවලට වඩා විශේෂ වෙන හේතුව තමයි පැසීම ස්ථීර එකලස් කිරීමක් ඒ වගේම පාස්සන්න පහසුයි ඒ වගේම දරුවනේ විශේෂයෙන්ම දරුවනේ යන පිරිවැය අඩුයි ඒ වගේම දරුවනේ එතනින් හැඩ ගත්තට පස්සේ පාස්සන එකේ වාසි ගැන කතා කරද්දී ඔය වගේ වතාවා තියෙනනේ හරි අපි ටික නෝට් කරමු ලියන්න පුතේ පැසුම් කිරීම අනිත් එකලස් කිරීමේ ක්‍රමවලට වඩා විශේෂ වෙන්න හේතු අහනවා පළවෙනි ක්‍රම එක්කන ලියන්න පුතේ ලියන්න ස්ථීර එකලස් කිරීමකි ස්ථීර එකලස් කිරීමකි ඒ වගේම කාර්යයේ පහසුවේ කාර්යයේ පහසුවේ කාර්යයේ පහසුවේ ඊට පස්සේ පිරිවැය අඩුය පිරිවැය අඩුය ඊළඟට තව එකක් ලියන්න පුතේ තුනී තහඩුවල සිට ඕනෑම ඝනකමක් සහිත තුනී තහඩුවල සිට ඕනෑම ඝනකමක් සහිත තහඩු එකලස් කිරීමට හැකිය එහෙම නැත්නම් සම්බන්ධ කිරීමට හැකිය සම්බන්ධ කිරීමට හැකිය ඔය වගේ දේවල් අපිට අතරදී කතා කරන්න පුළුවන් හරි ඊට පස්සේ කියනවා පස්වෙනි කොටස වායු පැසීම ගැන කැටි හැඳින්වීමක් කරන්න පුතේ වායු පැසීම ගැන කතා කරද්දී වායු පැසීමේදී අපි පාවිච්චි කරන මොනවද ඔක්සිජන් සහ ඇසිටලීන් C2H2 ඔක්සිජන් සහ ඇසිටලීන් කියන වායු මිශ්‍රණ යොදාගෙන තමයි අපි පැසීමේ කටයුත්ත කරන්නේ මේ පැසීමේ කටයුත්ත කරනකොට මෙතනදී වැදගත්ම දෙයක් තියෙනවා ඒ තමයි මේ ඔක්සිජන් සහ ඇසිටලීන් භාවිත කරලා පැසුම් කටයුතු කරද්දී ලෝහ පාස්සන්න වගේම ලෝහ කපන්නත් මේ ක්‍රමය භාවිත කරන්න අපිට හැකියාව තියෙනවා හරිද හරි අපි ලියමු මෙන්න මෙහෙම විශේෂයෙන්ම මේ මොනවද ඔය වායු පැසීම ගැන කතා කරද්දී තරමක් ඝනකමින් වැඩිව පාස්සන්න තමයි අපිට මේ යොදා ගන්න හැකියාව තියෙන. ලියනකො මෙන්න මෙහෙම වායු පැසීම ගැන කෙටි හැඳින්වීම. ලියනකො පුතේ මෙහෙම ඔක්සිජන් හා O2 කියලා දා ගන්න. ඔක්සිජන් හා ඇසිටලීන් C2H2 කියලා දාන්න. ඔක්සිජන් හා ඇසිටලීන් C2H2 කියලා දාන්න ඔක්සිජන් හා ඇසිටලීන් වායු මිශ්‍රණයන් ත වායු මිශ්‍රණයක් යොදාගෙන වායු මිශ්‍රණයක් යොදාගෙන මෙහි පැසුම් කටයුතු සිදු කරයි 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 ලෝහ පැසීමට මෙන්ම ලෝහ පැසීමට මෙන්ම ලෝහ කැපීම සඳහාද ලෝහ පැසීමට මෙන්ම ලෝහ කැපීම සඳහාද මෙම ක්‍රමය යොදාගනි මෙම ක්‍රමය යොදාගනි මෙම ක්‍රමය යොදාගනි ඝනකමින් වැඩි කොටස් ඝනකමින් වැඩි කොටස් එකලස් කිරීම සඳහා ඝනකමින් වැඩි කොටස් එකලස් කිරීම සඳහා යොදාගනි ඝනකමින් වැඩි කොටස් එකලස් කිරීම සඳහා යොදාගනි යදාගනි හරි යදාගනි රයිට් එතකොට එනවා පොතේ පළවෙනි ප්‍රශ්නේ 1 2 3 4 5 හරි
හයවෙනි කොටසට එනවා. හයවෙනි කොටස ලාවඩ පස්සපදේ කියන්නේ CNC යන්ත්‍ර නිෂ්පාදන කර්මාන්ත සඳහා යොදා ගැනීම නිසා ඇතිවන වාසි සහ අවාසි හතරක් අහනවා. පුතේ CNC යන්ත්‍ර භාවිතා කරන එකේ වාසි මොනවද? එක සමානව විශාල වැඩ ප්‍රමාණයක් කරගන්න පුළුවන්. ඒ වගේම නිෂ්පාදන වේගය අඩුයි. නිෂ්පාදන වේගය වැඩි. ඒ වගේම මොනවද අය භාවිතා කරපු ක්‍රමලේක එඩිට් කරන්න සංස්කරණය කරන්න පුළුවන්. ඒව වාසි. අවාසිත් තියෙනවා. ප්‍රාග්ධන වේදම වැඩි වීම අවාසියක්. ඒ වගේම විශේෂ සංය දැනුම සහිත පුද්ගලයෙක් ඕන ප්‍රෝග්‍රෑම් එක හදන්න. ඒ වගේම ප්‍රෝග්‍රෑම් එක ලියන ලොකු කාලයක් යනවා. වෛරස් ප්‍රහාරයකට ලක් වුණ සමහර ප්‍රෝග්‍රෑම් එකක් විකෘති වෙන්න එහෙම නැත්නම් විනාශ වෙලා යන්න හැකියාවක් තියෙනවා. හරි. ඒ නිසා ලියමු පුතේ වාසි කියලා ලියන්න. වාසි. මෙන්න මේ වාසි. ලියන්න පුතේ. වාසි ලියන්න පළවෙනි එකේනා එක සමාන වැඩ කොටස් එක සමාන වැඩ කොටස් විශාල පරිමාණයෙන් එක සමාන වැඩ කොටස් විශාල පරිමාණයෙන් එක සමාන වැඩ කොටස් විශාල පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමට එක සමාන වැඩ කොටස් විශාල පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමට හැකිවීම නිෂ්පාදනය කිරීමට හැකිවීම ඔන්න එකක් තව එකක් ලියන්න තව එකක් නිෂ්පාදන වේගය වැඩිවීම තව එකක් ලියන්න නිෂ්පාදන වේගය වැඩිවීම තව වාසියක් නිෂ්පාදන වේගය වැඩිවීම තව එකක් ලියන්න ශ්‍රමිකයින් විශාල වශයෙන් ශ්‍රමිකයින් විශාල වශයෙන් අවශ්‍ය නොවීම නිසා ශ්‍රමිකයින් විශාල වශයෙන් අවශ්‍ය නොවීම නිසා ශ්‍රමිකයින් විශාල වශයෙන් අවශ්‍ය නොවීම නිසා ශ්‍රමය සඳහා වියදම අඩුවීම ශ්‍රමය සඳහා වියදම අඩුවීම තව එකක් නිෂ්පාදන වියදම අඩුවීම තව එකක් සකස් කරන ලද ක්‍රමලේක නැවත භාවිතා කළ හැකිවීම සකස් කරන ලද ක්‍රමලේක නැවත භාවිතා කළ හැකිවීම නැවත භාවිතා කළ හැකිවීම ඔන්න පුතේ වාසි ලිව්වා ඔන්න පුතේ වාසි ටික නම් දැන් හරි නේද හරි දැන් එනවා අපි අවාසි ගැන ලියන්න රූලක් ඇරලා අවාසි කියලා අවාසි ටිකත් පුතේ අපි ඔය විදිහටම නෝට් කරගනිමු අවාසි ටිකත් අපි නෝට් කරමු අවාසි ලියන්න පුතේ මෙන්න මෙහෙම ප්‍රාග්ධන වියදම වැඩිවීම තව එකක් ලියන්න වැඩසටහන සැකසීමට එහෙම නැත්නම් ක්‍රමලේඛයේ සැකසීමට කිව්වත් හරි වැඩසටහන සැකසීමට විශේෂඥ දැනුම සහිත පුද්ගලයෙකු අවශ්‍ය වීම තව එකක් ලියන්න වැඩසටහන් සැකසීමට විශාල කාලයක් ගතවීම තව එකක් මෘදුකාංග සුලභ නොවීම තව එකක් ලියන්න ක්‍රමලේක වෛරස් ප්‍රහාර මගින් මැකී යෑම හෝ විකෘති වීම හරි
ඔන්න පළවෙනි ප්‍රශ්න පොතේ වැඩ ටික ඉවර කළා. දැන් එනවා පොතේ දෙවෙනි ප්‍රශ්නයට ප්‍රශ්න අංක 2. දෙවෙනි ප්‍රශ්නට එනවා. දෙවෙනි ප්‍රශ්නේ ඒවල පුතේ පළවෙනි කොටස කියනවා ලෝහ කපන කියතක් නිවැරදිව භාවිතා කිරීමේදී සැලකිය යුතු කරුණු. දැන් ලෝහ කපන කියතක් නිවැරදිව භාවිතා කරද්දී සැලකෙන කරුණු මොනවද? එකක් තමයි පුතේ තලයේ නිවැරදිව සවි කරලා තියනවද කියලා බලන්නට ඕන. ඒ වගේම පුතේ විශේෂයෙන්ම මේ අර අපි වැඩ කොටස කපන පැත්තට තමයි කියතේ දැති ටික යොමු වෙලා තියෙන්නට ඕනේ. ඒ විතරක් නෙමෙයි පුතේ දැන් අර කියත්ත ඉදිරියට තල්ලු කරද්දී අපි කියත් තලයේ කියත මත බරක් යෙදුවට තලය ආපහු ගන්නකොට අපි ඒ මත බරක් යොදන්නේ නැහැ. පැහැදිලිනේ? අපි ලියමු කීපයක්. ලෝහ කපන කියත නිවැරදිව භාවිතා කිරීමේදී සැලකිලිමත් වෙන්නට ඕන කරුණු ටික. ලියන්න පුතේ මෙන්න මෙහෙම. ලියන්න මෙහෙම. තලය පළවෙනි එක කරලා ලියන්න තලය නිවැරදි ලෙස තලය නිවැරදි ලෙස සවිකර ඇද්දයි තලය නිවැරදි ලෙස සවිකර ඇද්දයි බැලිය යුතුය. තලය නිවැරදි ලෙස සවිකර ඇද්දයි බැලිය යුතුය. තලය නිවැරදි ලෙස සවිකර ඇද්දයි බැලිය යුතුය. ඔන්න එකක්. තලය නිවැරදි ලෙස සවිකර ඇද්දයි බැලිය යුතුය. ඊළඟට ලියනවා තවකල්‍යන ලෝහ කියතට බර යෙදිය යුත්තේ ලෝහ කියතට බර යෙදිය යුත්තේ ලෝහ කියතට බර යෙදිය යුත්තේ කැපුම් තුඩ එල්ල වී ඇති දිශාවට කැපුම් තුඩ එල්ල වී ඇති දිශාවට තල්ලු කිරීමේදී පමණි. කැපුම් තුඩ එල්ල වී ඇති දිශාවට තල්ලු කිරීමේදී පමණි. ඒ කියන්නේ කියතේ තලයේ කියත් තලයේ අර කියත් දැති යොමු වෙලා තියෙන පැත්තට විතරයි අපි බර දෙන්නට ඕනේ. ඒකයි ඔය කියන්නේ. තව එකක් ලියන්න පුතේ. ආපසු ඇදීමේදී නොකැපෙන බැවින් බර යෙදිය යුතු නොවේ. ආපසු ඇදීමේදී නොකැපෙන බැවින් බර යෙදිය යුතු නොවේ. බර දෙන්න ඕනේ නැහැ කියලායි කියන්නේ. හරි. දෙවෙනි කොටස පීරි හරස්කඩ තුනක් නම් කර ඒ එක් එක් පීරි වර්ගයේ භාවිතයට ගන්නා අවස්ථාව බැගින් ලියන්න කියලා කියනවා. පීරිවල හරස්කඩ එකක් ගන්නවා පුතේ මෙන්න මෙයා. මෙයාට කියනවා අපි පැතලි පීර කියලා. මෙයා අපි මෙයාට කියනවා පුතේ රවුම් පීර කියලා. මෙයාට අපි කියනවා පුතේ තුන් හුලස් පීර කියලා කියනවා. ඔන්න පුතේ පීරි වර්ග තුන. හරි. පැතලි පීරක් ගන්නවා පුතේ වැඩ කොටසක මතුතලයේ පීරි ගා ගන්න. රවුම් පීරක් ගන්නවා සිදුරක් හදා ගන්න. තුන්හුලස් පීරක් ගන්නවා හිරමණයක එහෙම නැත්නම් කියතක දැති ගන්න. ඒ කියන්නේ කෝණාකාර දැති ටිකක් ගා ගන්න තමයි අපි ওই තුන්හුලස් පීරක් පාවිච්චි කරන්නේ. හරි. ටක් ගාලා මේ ටික ඇඳගෙන මේ ටික නෝට් කරගන්නකොට ටක් ගාලා ඇඳලා ඉවරයි නේද? ඇඳලා ඉවවා. පැතලි පීර, රවුම් පීර, තුන් හුලස් පීර, පැතලි පීර, රවුම් පීර, තුන් හුලස් පීර. පුතේ පැතලි පීර කියන තැනට ඉදිරියෙන් ලියනවා මෙන්න මෙහෙම. පැතලි පීර කියන තැන ලියනවා ඉදිරියෙන් පුතේ මෘදු ලෝහ පීරි ගෑමට. පැතලි පීර කියන තැන ඉදිරියෙන් ලියන්න මෘදු ලෝහ පීරි ගෑමට. මෘදු ලෝහ පීරි ගෑමට. ඊට පස්සේ රවුම් පීර කියන තැන ලියන්න. රවුම් පීර කියන තැන ලියන්න වැඩ කොටසක සිදුරක් පීරි ගෑමට. ඊට පස්සේ තුන්හුලස් පීර කියන තැන ලියන්න. තුන්හුලස් පීර ලියන්න කෝණාකාර දැති පීරි ගෑමට. කෝණාකාර දැති පීරි ගෑමට. ඒකට තමයි තුන්හුලස් පීරක් ගන්නෙ. හරි. ඒක තුන්වෙනි කොටස. පීරි ගෑමේදී අනුගමනය කළ යුතු සහ පිළිපදින්නට උපදෙස් මොනවද කියලා අහනවා.
පුතේ පීරිගාද්ද අපි අනුගමනය කරන දේවල් දැන් පීරිගාද්ද පුතේ පීරේ කැරලි අතර රැඳිලා තියෙන ලෝහ කොටස් අපි වයර් බ්‍රෂ් එකක් පාවිච්චි කරලා අයින් කරන්නට ඕනේ. ඒ වගේම දරුවනේ පීරිගානකට විශේෂම පීරිගාල ඉවර වුණාට පස්සේ පීර මල නොකන පරිදි තෙල් එහෙම නැත්නම් ඔයිල් ආලේප කරලා තැන්පත් කරලා තියන්නට ඕනේ. ඒ වගේම වැඩ බංකුවක එහෙම නැත්නම් වැඩ බංකුවක් නෙමෙයි වැඩ අල්මාරියක එහෙම නැත්නම් ඒ වගේ ආරක්ෂිත තැනක පීර රඳවන්නත් ඕනේ. හරි ලියමු කීපයක්. මෙහෙම ලියන්නකෝ. මෙහෙම ලියන්න. පීරිගෑමෙන් අනතුරුව කැරලි අතර පීරිගෑමෙන් අනතුරුව කැරලි අතර තැන්පත්ව ඇති කැරලි අතර තැන්පත්ව ඇති ලෝහ කුඩු කැරලි අතර තැන්පත්ව ඇති ලෝහ කුඩු කම්බි බුරුසුවකින් ඉවත් කිරීම. හරි. තව එකක් ලියන්න. පීරේ මතු තලය අතින් ස්පර්ශ නොකිරීම. පීරේ මතු තලය අතින් ස්පර්ශ නොකිරීම. අතින් ස්පර්ශ නොකිරීම. තව එකක්. ඔය පීරි ගාද්දි පුතේ පීර ඉස්සරහට තල්ලු කරද්දි විතරයි පීරේට බරය දාන්නට තෝරන. ඒකත් ලියන්න. පීරි ගෑමේදී එහෙම නැත්නම් පීර ඉදිරියට යැවීමේදී පමණක් පීරට බර යෙදීම. දැන් අපි වැඩ කොටසක් දඬු වඬුවක හිර කරලානේ පීරි ගන්නනේ. එතකොට සාමාන්‍ය පොතේ දඬු වඬුවට සමාන්තරව තමයි අපි පීර චලනය කරන්නට ඕන. ඒ සාලියන්න. වැඩ කොටස සිරකල දඬු අඬුවට සමාන්තරව පීර ඉදිරියට යැවීම වගේ දේවල් කීපයක් අපි මතක් කළා ඇති. හතරවෙනි කොටස කියනවා ලී මිටර් සහිත ඉස්කුරුප්පු නියනක් ඇඳ එහි කොටස් නම් කරන්න. හරි. ලී මිටක් සහිත ඉස්කුරුප්පු නියනක් අඳින්න කියලායි අපිට කියන්නේ. හරි. හතරවෙනි කොටස කියනවානේ පොතේ ලී මිටක් සහිත ඉස්කුරුප්පු නියනක් ඇඳ කොටස් නම් කරන්න කියලා. දැන් හතරවෙනි කොටසට අදාළව අපි ලී මිටක් සහිත ඉස්කුරුප්පු නියනක් ගත්තාම මේ ඉස්කුරුප්පු නියනේ තියෙනවා පොතේ තලයක්. මෙහෙම තලයක් තියෙනවා. ඊට පස්සේ මෙහෙම තියෙන මිටක් තියෙනවා. හරි. මෙයා ගත්තට පස්සේ මෙයාට අපි කියනවා පුතේ ලී මිට කියලා. මේක මිට. මේකට කියනවා පුතා විල්ල කියලා. විල්ල කියන්නේ ලෝහ බෙරයක් ගහලා තියෙන්නේ. අන්න ඒක. මේකට කියනවා පුතේ බඳ කියලා කියනවා. බඳ. මේකට කියනවා පුතේ තලය කියලා. ඉස්කුරුපුණිය තලය. මෙයාට අපි කියනවා පුතේ තුඩ කියලා. මෙයා හඳුනා ගන්නවා තුඩ කියලා. එතකොට මෙයා තුඩ, තලය, බඳ, මේකට කියනවා විල්ල, මෙයාට කියනවා මිට. මේ තියෙන්නේ ඉස්කුරුප්පු නියනක තියෙන කොටස් ටික නම් කරපු සටහන. ඉක්මනින් පුතේ මේ රූප සටහන ඇඳ ගන්න බලන්න. වීඩියෝ එක ස්ටොප් කරලා ටග් ගාලා බලන්න මේක අඳින්න. වීඩියෝ එක ස්ටොප් කරලා ඉක්මනින් අඳින්න බලන්න. වීඩියෝ එක ස්ටොප් කරලා ඉක්මනින් අඳින්න. හරි. මම හිතන වැඩ ටික ඉවරයි කියලා.
තව අඩුපාඩු තීරණ වීඩියෝ එක ස්ටොප් කරලා මේ රූපසරණ ඇඳලා ඉවර කරගන්න. හරි. හතර හරි. ඊට පස්සේ B කොටසට එනවා පුතේ. B වල පළවෙනි කොටස. ව්‍යාවර්ත රෙන්චි යනු කුමක්ද? ඔය කියන්නේ පුතේ ටෝක් රෙන්ච් එක. ව්‍යාවර්ත රෙන්චි කියන්නේ පුතේ අර නිශ්චිත ව්‍යාවර්තයක් ලබා දීම සඳහා යොදා ගන්න උපකරණයක්. ඕක තමයි ව්‍යාවර්ත රෙන්චි කියන්නේ. ලියන්නකෝ පුතේ මෙහෙම. ලියන්න B වල පළවෙනි කොටස උත්තරේ ලියන්න. नियमित व्यावर्तयकट अणुव इस्कुरुप्पु पोटहा मुरिच्चि इस्कुरुप्पु पोटहा मुरिच्चि एम नत्तं एन मुरिच्चि इस्कुरुप्पु पोटहा एन मुरिच्चि सविकिरीम संदहा इस्कुरुप्पु पोटहा ඉස්කුරුපු පොටහා එනමුරිච්චි සවිකිරීම සඳහා භාවිතා කරන විශේෂිත ආයුධයකි ඒක දෙවෙනි කොටස දෙනවා වායු වෙල්ඩින් භාවිතයෙන් මූට්ටුවක් වෙල්ඩින් කිරීමේදී හෝ මතුතල පිරවීම ආදී වෙල්ඩින් ක්‍රම සඳහා භාවිතා කරන කූරු වායු වෙල්ඩින් කූරු වෙනවා දැන් අපි දැකලා තියෙනවා පුතේ අර ऑक्सी एसिडिंग गैस से वायुन देख मिस्टर वेला अतिवेन दल दलट दर्वणे अभी कूरातीला कूर उनुकर लतमय अदाल वेडकोटाधिक मत दर्वणे वैत्कीरण सुदान कर पैसीम कराने आंगे वैत्कीरी सद उनुकर्ण कूरातीन लोकतमय अभी दर्वणे वायु वेलडीन कूर के लिए मेम वेलडीन कूर सद स्यंदियान पाविच्यकर्ण फ्लक्स कृदागा स्यंदियान के मनोवाद के लहनवा पुते मतकतियागन वायु वेलडिमाक सिद्ध कराद्दी मौलोहेट वेन्नतेन बलपामे वेडी मे मौलोहे केन मूलिक लोहे प्रधान लोहे वेडकोटस एतकोट मे मौलोहेट वेन्नतेन बलपामे नत्तं हानी वेडी निसा मौलोहे आरक्षा क्रीम संदहा योदागन्न पिरवुम कारक द्रव्यक् तमयि अपि स्यन्दे कियला कियन्ने स्यन्दे कियन्ने एवट पहदिलिद एकने वेल्डिमा नतें पैसीमा करगनिद्दी मौलोहेट वेंडतियन हानिय वेडी मौलोहे आराक्षा क्रीम सदा युदागन्न द्रव्यक् नतां पिरवुम द्रव्यक् तमाई स्यंदियन केला कियन्ने फ्लक्स एक केला कियन्ने तोकम तमाई हरि लियन्नक पोते मेन्न मेहेम वायु वेल्डिमाक सिदु किरीमेदी මෞලෝහයේද සිදුවිය හැකි හානිය වායු වෙල්ඩිමක් සිදු කිරීමේදී මෞලෝහයේද සිදුවිය හැකි හානිය වැඩිවන නිසා මෙම හානිය අවම කර ගැනීමට මෙම හානිය අවම කර ගැනීමට යොදා ගන්නා ද්‍රව්‍යයන් මෙම හානිය අවම කිරීමට යොදා ගන්නා ද්‍රව්‍යයන් සයන්දයන් ලෙස හඳුන්වයි හරි තුන්වෙනි කොටස සයන්දයන් ගෙන් නැති වාසි පහක් පුතේ දැන් සයන්ද කියලා කියන්නේ ඔය වෙල්ඩිමක් සිද්ධ කරද්දී තැවරෙන ද්‍රව්‍යයක් එයාගේ තියෙන වාසි තමයි පුතේ එකක් පෑසීම සිද්ධ වුණ තැන දරුවනේ මේ සයන්ද තැවරීම නිසා විශේෂයෙන්ම මේ පෑසුම සිදු වෙච්ච තැන මල කණ එකෙන් වලකිනවා හරි ඒ වගේම මෞලෝහෙ පිරිසුදු කිරීමකුත් කරනවා ඒ වගේම ඒ පාසන උෂ්ණත්වය අවශ්‍ය සීමාවට ඉක්මනින් ගෙන එන්න දායකත්වයක් සපයනවා මේ සයන්දේ වලින් ඒ වගේම බන්ධනයේ ශක්තිමත් බව වැඩි කරනවා ඒ වගේම ලෝහයේ කාර්මික ගුණ ආරක්ෂා කරනවා මේ වගේ විශේෂ තා කීපයක් අපි මෙතනදී දකිනවා එනිසා අපි කතා කරමු සයන්දවල තියෙන වාසි ලියන්න පුතේ මෞලෝහයේ පිරිසුදු කිරීම ඒ වගේම ලියන්න පාසන ස්ථානයේ උෂ්ණත්වය පාලනය කිරීම පාසන ස්ථානයේ උෂ්ණත්වය පාලනය කිරීම පාසන ස්ථානයේ උෂ්ණත්වය පාලනය කිරීම
එවගේම ලෝහය හා කාවැදීම සිදු කිරීම ලෝහය හා කාවැදීම සිදු කිරීම ලෝහය හා කාවැදීම සිදු කිරීම තව එකක් බන්ධනයේ ශක්තිමත් බව වැඩි කිරීම බන්ධනයේ ශක්තිමත් බව වැඩි කිරීම බන්ධනයේ ශක්තිමත් බව වැඩි කිරීම තව එකක් තව එකක් පෑසු ස්ථානයේ තම් පෑසු ස්ථානය මලකෑමෙන් ආරක්ෂා කිරීම පෑසු ස්ථානය මලකෑමෙන් ආරක්ෂා කිරීම මලකෑමෙන් ආරක්ෂා කිරීම තව එකක් ලෝහයේ කාර්මික ගුණ ලෝහයේ කාර්මික ගුණ ආරක්ෂා කිරීම ලෝහයේ කාර්මික ගුණ ආරක්ෂා කිරීම ලෝහයේ කාර්මික ගුණ ආරක්ෂා කිරීම හරි ඊට පස්සේ තුන්වෙනි කොටස හරි හතර විද්‍යුත් ඡාප වෙල්ඩින් ක්‍රමය විස්තර කරන්න විද්‍යුත් ඡාප වෙල්ඩින් ක්‍රමය විද්‍යුත් ඡාප වෙල්ඩින් ක්‍රමයේදී පුතේ අපි යොදා ගන්නවා ට්‍රාන්ස්ෆෝම එකක් යොදා ගන්නවා ඉලෙක්ට්‍රෝඩ් අල්ලුවක් තියෙනවා බූගත අල්ලුවක් තියෙනවා හරි ඊට පස්සේ අපි අවශ්‍ය පෑසීම සඳහා අපි සුදුසු ඉලෙක්ට්‍රෝඩය තෝරාගෙන සුදුසු ධාරාව යොදාගෙන පෑසීමේ කටයුතු අපි සිද්ධ කරනවා ලියන්න පුතේ මෙන්න මෙහෙම ලියන්න ලියන්න තුනී තහඩුවල සිට ලියන්න පුතේ තුනී තහඩුවල සිට තුනී තහඩුවල සිට ඝනකම වැඩි ඝනකම වැඩි ඝනකම වැඩි ලෝහ කොටස් ඝනකම වැඩි ලෝහ කොටස් එකලස් කිරීම දක්වාම එකලස් කිරීම දක්වාම විද්‍යුත් ඡාප වෙල්ඩින් ක්‍රමය විද්‍යුත් ඡාප වෙල්ඩින් ක්‍රමය යොදා ගනි විද්‍යුත් ඡාප වෙල්ඩින් ක්‍රමය යොදා ගනි විද්‍යුත් ඡාප වෙල්ඩින් ක්‍රමය යොදා ගනි මෙහි පෑසුම් යන්ත්‍රයට අමතරව මෙහි පෑසුම් යන්ත්‍රයට අමතරව ඉලෙක්ට්‍රෝඩ් අල්ලුවක් ඉලෙක්ට්‍රෝඩ් අල්ලුවක් බූගත අල්ලුවක් බූගත අල්ලුවක් දහරා සපයන රැහන් දහරා සපයන රැහන් ආදීන් යුක්තය ආදීන් යුක්තය ආදීන් යුක්තය ආදීන් යුක්තය ආදීන් යුක්තය ගැලපෙන ඉලෙක්ට්‍රෝඩය තෝරාගෙන ගැලපෙන ඉලෙක්ට්‍රෝඩය තෝරාගෙන ඒ සඳහා 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 හරි ගැලපෙන ඉලෙක්ට්‍රෝඩය තෝරාගෙන ඒ සඳහා ගැලපෙන ඉලෙක්ට්‍රෝඩය තෝරාගෙන ඒ සඳහා ගැලපෙන ධාරාව ගැලපෙන ධාරාව සකස් කිරීමෙන් අනතුරුව සකස් කිරීමෙන් අනතුරුව වෙල්ඩින් කිරීම සිදු කරයි සකස් කිරීමෙන් අනතුරුව වෙල්ඩින් කිරීම සිදු කරයි වෙල්ඩින් කිරීම සිදු කරයි ගුවන් යානා කොටස් ගුවන් යානා මෙහෙම කියන ගුවන් යානා කමා මෝටර් රථ කමා නැව් නැව් ගොඩනැගිලි ලෝහ සැකිලි ගොඩනැගිලි ලෝහ සැකිලි පාලම් පාලම් ආදිය වෙල්ඩින් කිරීම සඳහා ආදිය වෙල්ඩින් කිරීම සඳහා මෙම ක්‍රමය යොදා ගනි මෙම ක්‍රමය යොදා ගනි මෙම ක්‍රමය යොදා ගනි හරි ඊට පස්සේ එනවා පුතේ ඒ හරි B හරි ඊට පස්සේ C කොටස එනවා දෙවෙනි ප්‍රශ්න C කොටස එනවා පෑසීමේදී ඇතිවිය හැකි සාමාන්‍ය දෝෂ පහක් පුතේ පාස් සද්දි ඇති වෙන්න පුළුවන් දෝෂ එකක් තමයි පුතේ
ඌන වියලනය සිද්ධ වෙන්න පුළුවන් එහෙම නැත්නම් සිද්ධ වෙන්න පුළුවන් අසම්පූර්ණ කාවැදීම සිද්ධ වෙනවා ඌන විලයනය සිද්ධ වෙනවා එවගේම දරුවනේ තව සිද්ධ වෙනවා අපිපිරුම් සිද්ධ වෙන්න පුළුවන් එවගේම මාන දෝෂ සිද්ධ වෙන්න පුළුවන් එවගේම එවගේම බොර කැටිති සිරවීම බොර කැටිති සිරවීම එවගේම වායු බුබුලු ඇතිවීම ඔන්න ඔවා දෝෂ විදිහට පුතේ අපි දකිනවා ඒ නිසා ලියමු පෑසීමේදී ඇති වෙන්න පුළුවන් දෝෂ කීපයක් ලියන්න අසම්පූර්ණ කාවැදීම ලියන්න කීපයක් ලියන්න පුතේ අසම්පූර්ණ කාවැදීම අසම්පූර්ණ කාවැදීම ඌන විලයනය ඌන විලයනය ඌන විලයනය එවගේම වායු බුබුලු ඇතිවීම වායු බුබුලු ඇතිවීම වායු බුබුලු ඇතිවීම එවගේම පිපිරුම් පිපිරුම් එවගේම මාන දෝෂ එවගේම බොර කැටිති සිරවීම බොර කැටිති සිරවීම බොර කැටිති සිරවීම හරි ඒක දෙවෙනි කොටස පෑසුම් යන්ත්‍ර මගින් සිදු වෙන්න පුළුවන් ආපදා වළක්වා ගැනීමට සිද්ධ කරන්න පුළුවන් දේවල් විස්තර කරන්න කියලා අහනවා පෑසුම් යන්ත්‍රය මගින් සිදු වෙන්න පුළුවන් ආපදා වළක්වීමට කළ හැකි දෑ පුතේ මුලින්ම කරන්නට ඕනේ ඔය පෑසුම් යන්ත්‍රය සකස් කර ගන්න කලින් විශේෂයෙන්ම අපි දරුවනේ මේ ඔය විදුලි කාර්යයන් ඔතන සිද්ධ වෙන නිසා අපි ඒ විදුලි කාර්මික ශිල්පියෙකුගේ සහය ලබා ගන්නට ඕන ඒ වගේම ශේෂ දහරා පරිපත බින්දිනේ නිවැරදිව ක්‍රියාත්මක වෙනවද ඒ වගේම දහරා සැපයුම් රැහන් වල කොහේ හරි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවද ඒ වගේම පෑසුම් උපකරණයෙන් දහරාව කාන්දු වෙනවද මේ දේවල් පරීක්ෂා කරන්නට ඕන පැහැදිලිද හරි ලියමු පුතේ කීපයක් ලියන මෙන්න මෙහෙම ලියනවා සැපයුම් සන්නායක රැහන් දෙවෙනි කොටස උත්තර ලියන්න සැපයුම් සන්නායක රැහන් හා යන්ත්‍රයේ නඩත්තුව සැපියුම් සන්නායක රැහන් හා යන්ත්‍රයේ නඩත්තුව පළපුරුදු විදුලි කාර්මිකයකු විසින් නැත්නම් පළපුරුදු විදුලි කාර්මික ශිල්පියෙකු විසින් පළපුරුදු විදුලි කාර්මික ශිල්පියෙකු විසින් නැත්නම් විදුලි කාර්මික ශිල්පියෙකු මගින් විදුලි කාර්මික ශිල්පියෙකු මගින් පරීක්ෂා කරවා ගැනීම මගින් පරීක්ෂා කරවා ගැනීම ඒ වගේම තව එකක් ලියනවා උපකරණයේ දහරා කාන්දුවක් නොමැති බව උපකරණයේ දහරා කාන්දුවක් නොමැති බව සැකහැර දැන ගැනීම ඔය වගේ දේවල් තුන්වෙනි කොටස කියනවා ප්‍රධාන සැපයුම හා පෑසුම් දහරා පද්ධතිය හරහා දහරාව ගෙනියන විට සුපරීක්ෂාකාරී වෙන්නට ඕනේ අවදානම් ස්ථාන පහක් ඒ කියන්නේ පොතේ කරන්ට් එක ගෙනියනකොට අපි අවදානය යොමු කරන්න ඕන ස්ථාන අහන්නේ කරන්ට් එක ගෙනියනකොට අවදානිය යොමු කළ යුතු ස්ථාන ලියන්න පුතේ කීපයක් ලියන්න පළුදු වූ පෑසුම් රැහන් ලියන්න පුතේ පළුදු වූ පෑසුම් රැහන් පළුදු වූ පෑසුම් රැහන් ඒ වගේම පළුදු වූ ඉලෙක්ට්‍රෝඩ අල්ලුව පළුදු වූ ඉලෙක්ට්‍රෝඩ අල්ලුව පළුදු වූ ඉලෙක්ට්‍රෝඩ අල්ලුව ඒ වගේම භූගත අල්ලුව ඒ වගේම වැඩ කොටස
ඉවගේම වැඩ මේසය ඔය වගේ දේවල් පිළිබඳව පොතේ අපි සැලකිලිමත් විය යුතුමයි. නැත්තම් අපිට වෙන්න පුළුවන් අනුතුරු තත්ත්ව වැඩි. හරි. ඔන්න අපි T6 පේපර් එකේ 1 2 ප්‍රශ්න 2 සාකච්ඡා කළා. දැන් එනවා පොතේ 3 වෙනි ප්‍රශ්න. අපි යමු පොතේ 3 වෙනි ප්‍රශ්නටත් එයාගේ 3 වෙනි ප්‍රශ්නය. 3 වෙනි ප්‍රශ්නදී කියනවා ලස්සන නිර්මාණයක් අපිට දෙනවා. මුදුවක් තියෙනවා. ඊට පස්සේ දරුවනේ ඉස්කුරුප්පු නියනක් හදලා තියෙන්නේ. තලයක් තියෙනවා. හරි. ඉහත රූපයේ දැක්වෙන්නේ පාසලේ තාක්ෂණ වේදයේ හදාරන සිසුවෙක් නිර්මාණය කරපු පැතලි ඉස්කුරුප්පු නියනක රූප සටහනක් කියලා කියනවා. පළවෙනි කොටස මේ නිර්මාණයේදී සුදුසු ද්‍රව්‍ය තෝරා ගැනීමේදී අවධානය යොමු කරන්නට ඕන යාන්ත්‍රික ගුණ තුනක් ලියන්න. හරි. පුතේ දැන් මේ නිර්මාණය කරද්දී අපි අවධානය යොමු කළ යුතු යාන්ත්‍රික නිර්මාණ. පළවෙනි කෙනා තමයි පුතේ සුවිකාර්යතාව. ඊළඟට පුතේ ආහන්නේතාව. ඊට පස්සේ ශක්තිතාව. හරි. ඔය වගේ දේවල් පිළිබඳව පුතේ අපි අවධානය යොමු කරන්නට ඕන. දැන් සුවිකාර්යතාව කියන්නේ මොකක්ද? ඔය දීලා තියෙන අර මුදුවක් වගේ කොටසක් තියෙන කම්බිය නැමුවට පස්සේ ඒක දිග හැරෙන්නේ නැතුව තියෙන තත්වයට අපි කියනවා සුවිකාර්යතාව කියලා. ඊට පස්සේ ආහන්නතාව කියන්නේ තලද්දි කැඩිලා බිඳිලා නොයන ගතිය. ශක්තිතාව කියන්නේ ශක්තිතාවය කියන්නේ භාවිතයේදී ගෙවීමට ලක් නොවි දිගු කලක් භාවිතා කිරීමේ හැකියාව. එහෙනම් අපි ලියමු දරුවනේ ಗುಣ තුනක් ලියන්න කියලා ලියන්න පුතේ. පළවෙනි එකේනා සුවිකාර්යතාව. ඊට පස්සේ ලියන්න ආහන්නතාව. ඊළඟට ලියන්න පුතේ ශක්තිතාව. හරි. කොටස් තුනක් හරි. ඒක දෙවෙනි කොටස. ඉහතින් දැක් වූ ගුණාංග තුනක් එම උපකරණයේ තැනීමේදී වැදගත් වන්නේ ඇයිද කෙටියෙන් විස්තර කරන්න. ඉහතින් දැක් වූ ගුණාංග තුන. ඒ කියන්නේ මේ ගුණවල අදහස් අහන්නේ. දැන් දෙවෙනි කොටසට ලියන්න මුලින්ම සුවිකාර්යතාව කියලා ලියන්න. සුවිකාර්යතාව කියලා දාලා පුංචි ලිකැලක් ගහලා ලියන්නකෝ මෙන්න මෙහෙම. ලියන්න. ලෝහ කොටස සුවිකාර්යතාව කියන තැන ලියන්න. ලෝහ කොටස අවශ්‍ය පරිදි ලෝහ කොටස අවශ්‍ය පරිදි හැඩගන්වා ගැනීම සඳහා ලෝහ කොටස අවශ්‍ය පරිදි හැඩගන්වා ගැනීම සඳහා නැමීම හෝ තැලීම කළ හැකි වීම ඔන්න සුවිකාර්යතාව. ඊට පස්සේ ලියන්න ආහන්නතාව කියලා. ආහන්නතාව ලියන්න. තැලීමේදී කැඩී බිඳී නොයා අවශ්‍ය හැඩය සකස් කරගත හැකි වීම. ඊළඟට පුතේ ශක්තිතාව කියලා ලියන්න. ශක්තිතාව ලියන්න පුතේ මෙහෙම. භාවිතයේදී ගෙවීමට ලක් නොවි දිගු කලක් භාවිතයේ හැකියාව. හරි. ඔන්න 1 2 කොටස් හරි. 3. ඉහත උපකරණයේ සකසා ගැනීමේදී අනුගමනය කරන්නට ඕන නිෂ්පාදන ක්‍රියාවලිය පියවර වශයෙන් ලියන්න. හරි. දරුවනේ මෙතනදී කරන්නේ මෙහෙමයි. දැන් මෙයාගේ තියෙනවානේ ලෝහ කූරක්. මේ ලෝහ කූරේ විශේෂම දැන් විස්කම්බේ 75ක් වන විදිහට රවුමක් හදාගන්න තියෙනවානේ. අපි එහෙනම් කරනවා මේ GI නලය අරගෙන මිලිමීටර 75ක විස්කම්බයක් තියෙන GI බටේක මේ කම්බි ඔතනවා. ඔතන රවුමක් හදා ගන්නවා. හදාගෙන ඊට පස්සේ දරුවනේ අපි මෙයාගේ තියෙනවනේ තලයේ කොටස ඉස්කුරුප්පු නියනේ 150ක් දිගට තව අපි කම්බි කෑල්ලක් කපාගෙන එයාගේ කෙළවර තලය දරුවනේ අපි කම්මල් ලිපකට දාලා
කිනිහිරේ මත තියලා පහර දීලා ඔය හැඩය හදා ගන්නවා. ඇත්තටම අපි දන්නවා හැඩය ඔය විදිහට හදනකොට තලයේ දිග වැඩි වෙනවනේ. තලනකොට දිග වැඩි වෙනවනේ. ඊට පස්සේ වැඩිපුර තියෙන දිග පීරෙන් ගාලා හදාගෙන ඔය රවුමයි කූරයි එකට දරුවනේ අපි වෙල්ඩින් කරලා සම්බන්ධ කර ගැනීමයි කරන්නට ඕනේ. පැහැදිලිද? හරි. right. හොඳයි. අපි ලියමු මෙහෙම. ලියන්න පොතේ වෙන්නේ මෙහෙම පියවර විදිහට ලියන්න. මුලින්ම ලියන්න. ලෝහ කූර අදාළ මිලිමීටර් 75ක විෂ්කම්භය ලබා ගැනීමට එහි පරිධිය සොයා එහි දිග වානේ රූලකින් මැන අඳින කටුවකින් සලකුණු කර ලෝහ කපන කියතකින් කැපීම ඔන්න එතකොට දිගට අදාළ කම්බිය දරුවනේ කපා ගන්නවා ලෝහ කපන කියතකින් කැපීම ඊට පස්සේ ලියන්න යට ලියන්න ඉන්පසු කපාගත් කම්බිය මිලිමීටර් 75ක විෂ්කම්භය සහිත GI බටයක ඔතා රවුම සකසා ගන්න දැයිටස කූර ගැන කතා කරමු ඊළඟ ලියන්න මිලිමීටර 150ක් දිග ලෝහ කූරක් වානේ රූල අඳින කටුවහා කියත භාවිතයෙන් මැන සලකුණු කර කපා ගන්න ඊට පස්සේ ලියන්න එහි තලය සැකසීමට අවශ්‍ය කෙළවර කම්මල් ලිපට දමා රත්කර කිනිහිරේ මත තබා මිලිමීටර් 25ක් දිගට එහි තලය සකසා ගන්න වැඩි වූ දිග පැතිලි පීරෙන් ගා ගන්න මොකද තලද්දි දිග වැඩි වෙනවනේ වැඩි වූ දිග පැතිලි පීරෙන් ගා ගන්න ඒ පැත්ත විතර නෙමෙයි දැන් කූරේ අනිත් පැත්තත් තියෙන කපපු පැත්ත ඒකත් පීරෙන් ගා ගන්නට ඕනේ ඊට පස්සේ ලියනවා 150ක් දිග කූරේ
අනිත් කෙළවරද අනිත් කෙළවරද පැතලි පීරෙන් ගා ගන්න පැතලි පීරෙන් ගා ගන්න පැතලි පීරෙන් ගා ගන්න පැතලි පීරෙන් ගා ගන්න ඊට පස්සේ අපි දරුවනේ ඒ කූරයි රවුමයි එකට පාස්ස ගන්නවා ඊට පස්සේ ලියනවා දරුවනේ ලියනවා 150ක් දිග කූරේ කෙළවර හා 150ක් දිග කූරේ කෙළවර හා මිලිමීටර් 150ක් දිග කූරේ කෙළවර හා 150ක් දිග කූරේ මිලිමීටර් 150ක් දිග කූරේ කෙළවර හා වෘතාකාර වලල්ලේ මූට්ටුව වෘතාකාර වලල්ලේ මූට්ටුව එකට සිටිනසේ එකට සිටිනසේ පාස්සා ගන්න එකට සිටිනසේ පාස්සා ගන්න ඔන්න ඔය ටික සෙට් කළා හරි ඊට පස්සේ කියන පස්වෙනි කොටස තුන හරි හතර කියනවා ඉහත ලෝහ කොටස් දෙක පෑසීම සඳහා වායු පෑසුම් ක්‍රමය යොදාගත්තේ නම් ඒ සඳහා සුදුසු පෑසුම් දැල්ල කුමක්ද කියලා අහනවා මේ සඳහා ඇත්තටම හොඳ මොන දැල්ලද උදාසීන දැල්ල එයන් උත්තරේ හතරවෙනි කොටසට උදාසීන දැල්ල උදාසීන දැල්ල පහ එම දැල්ලේ ඔක්සිජන් සහ ඇසිටිලින් සම්මිශ්‍රණය පැහැදිලි කරන්න උදාසීන දැල්ලක තියෙන්නේ ඔක්සිජන් සහ ඇසිටිලින් සමාන ප්‍රමාණවලින් ලියන්න පුතේ ලියන්න මෙහෙම ඔක්සිජන් හා ඇසිටිලින් සමාන ප්‍රමාණවලින් ඇත ඔක්සිජන් හා ඇසිටිලින් සමාන ප්‍රමාණවලින් ඇත සමාන ප්‍රමාණවලින් නැත. හරි. හයවෙනි කොටස. ඉස්කුරුප්පු නියන නිමැදුම් කර නිමහම් කරගන්නේ කෙසේද? හරි. මුලින්ම කරන්නට ඕන පොතේ හොඳින් පීරි ගාලා මෙතන තියෙනවා නම් පෑසුම් බොරයක් අයින් කරගන්නට ඕන. ඊට පස්සේ මල ප්‍රතිරෝධී තීන්ත ඒක ඇන්ටි කොරෝසිව් පේන්ට් එකක් ආලේප කරලා කැමති පාටකින් තීන්ත ගා ගන්නයි තියෙන්නේ. පැහැදිලිනේ අපි එක ලියම් පුතේ බෙන්නේ මෙමෙ ලියන්න හොඳින් පීරිගා පෑසුම් බොරය ඉවත් කරන්න හොඳින් පීරිගා පෑසුම් බොරය ඉවත් කරන්න හොඳින් පීරිගා පෑසුම් බොරය ඉවත් කරන්න ඊළඟට සුදුසු මල ප්‍රතිරෝධී තීන්ත වර්ගයක් ආලේප කරන්න සුදුසු මල ප්‍රතිරෝධී තීන්ත වර්ගයක් ආලේප කරන්න හරි ඔන්න පුතා T6 පේපර් එකේ වැඩ ටික ඔතනින් ඉවර වෙනවා දැන් ඔයාලා උත්තර ලියපු කඩදාසි ටික තියෙනවනේ කඩදාසි ටික T6 පේපර් එකත් එක්ක ස්ටේපල් කරලා පැත්තකින් තියාගන්න ඕක දාගන්න වලගර T පේපර් කියන ෆයිල් එක ඇතුළට පේපර් එකත් එක්ක උත්තර ලියපු කඩදාසි ටික ස්ටෙප් එක කරලා පැත්තකින් තියාගන්නකෝ ඊට පස්සේ පුතේ එන්න මික්ස් චැලෙන්ජ් 7 පේපර් එකට එන්න හරි ඔයාලා එනවා පුතේ ඊළඟට මික්ස් චැලෙන්ජ් 7 පේපර් එකට එන්න මික්ස් චැලෙන්ජ් 7 පේපර් එකට එන්න එයාගේ පළවෙනි ප්‍රශ්නෙට අපි පුතේ අවධානය යොමු කරමු මික්ස් චැලෙන්ජ් 7 පේපර් එකේ පළවෙනි ප්‍රශ්නය පහතින් දැක්වෙන්නේ මෘදුවානය වලින් සාධපු සම්බන්ධ කල්ලුවක සමාංශක රූපයක් කියලා කියනවා. දීලා තියෙන මෙනුම් වලට අනුව අල්ලුවේ ඉදිරි පෙනුම සහ සැලැස්ම ඊළඟ පිටුවේ දීලා තියෙන කොටුදැල මත ප්‍රථම කෝණ ක්‍රමයට අඳින්න කියලා කියනවා. සියලුම මෙනුම් මිලිමීටර වලින් දීලා තියෙන කියලාත් කියනවා. භාවිතා කරන්නට වන පරිමාණය පුතේ 1ට 1යිලෝ. ඔබ විසින් අඳින මෙම චිත්‍රය 23/8/10 දින අනුරාධපුර තාක්ෂණ විද්‍යාලයේ පැතුම් විසින් ඇඳලා 23/8/14 වෙනි දින කමල් විසින් පරීක්ෂා කරව චිත්‍රාංක 1-4 ලෙස සලකලා දත්තවගුව සම්පූර්ණ කරන්න කියලා කියන්නේ. දැන් අපි මේ සටහන ගත්ත ගමන් මෙයාගේ දරුවනේ ප්‍රථම කෝණ ක්‍රමයට තමයි මේක අඳින්න කියන්නේ. මේ රූප සටහනේ ඉදිරි පෙනුම තියෙන්නේ ෆ්‍රන්ට් එක තියෙන්නේ අපේ වම් අත පැත්තෙන්. එහෙනම් ෆ්‍රන්ට් එකේ ඉන්නවනේ මොන පැත්තද? ෆ්‍රන්ට් එකේ ඉන්නේ වම් අත පැත්තෙන්. එතකොට මෙයාගේ sorry ෆ්‍රන්ට් එක තියෙන්නේ දකුණු අත පැත්තෙන්. ඒ තියෙන්නේ දකුණු අත පැත්තෙන්නේ. එතකොට ඔයාගේ සයිඩ් එක තියෙන වම් අත පැත්තෙන්. එහෙනම් සයිඩ් එක දකුණු පැත්තට දාලා තමයි අඳින්නට ඕනේ.
සයිඩ් එක වමෙන් එන්නේ එහෙනම් සයිඩ් එක දකුණට දාලා අඳින්නට ඕනේ. එතකොට ඔයා අඳින රූප සටහන තුල මෙතෙන්ට තමයි ෆ්‍රන්ට් එක එන්නේ. ෆ්‍රන්ට් view එක මෙතෙන්ට එනවා. මෙතෙන්ට ෆ්‍රන්ට් view එක එනවා. මෙතෙන්ට එන්නේ ඔයාගේ පුතේ plan එක. ඊට පස්සේ ඔයාගේ සයිඩ් එක එනවා මෙතෙන්ට. සයිඩ් view එක මෙතෙන්ට එනවා. හරිද? සයිඩ් view එක දකුණු පැත්තට දාලා ඔයාගේ සටහන තුල ඔයා මේක ඇඳ ගන්නට ඕන. හරි දැන් ඔන්න ඔය සටහන් ඔය විදිහට ලැබෙන ලෙස ඔයාගේ රූප සටහන පිළියෙල කරගන්නටයි ඕන. හරි ෆ්‍රන්ට් එක ගත්තාම ඔයාට පේනවා නැත්නම් ඔයාට එනවා මෙන්න මෙහෙම සටහනක්. ෆ්‍රන්ට් එක ෆ්‍රන්ට් එක එනකොට 20යි 30යි මෙන්න මේ වගේ තැනකට එනවා සර්කල් එකක්. මෙහෙම එනවා ෆ්‍රන්ට් එක. සයිඩ් එක එනවා එයාගේ මේ විදිහට. මෙහෙම එනවා මෙයාගේ මෙයා මෙහෙම එනවා මේ වෘතයේ දෙකලවර මෙහෙම එනවා මධ්‍ය අක්ෂයේ මෙහෙම එනවා ඊට පස්සේ මෙතන මෙයාගේ තව පොඩි සර්කල් එකක් තියෙනවා ඒ සර්කල් එක නැත්නම් වෘතයක් මෙහෙම එනවා මෙතනින් සර්කල් එක තියෙනවා හරි ඔය විදිහට එනවා හරි ඊට පස්සේ මෙයක ප්ලෑන් එක උඩින් බලපුවම පේන පෙනුමේනවා මෙහෙම මේ විදිහට ලැබෙනවා හරි ඔය විදිහට රූප සටහන් තුන වලට ලැබෙනවා ලැබෙන සටහන් තුනේ මිනුම් ටික දා ගන්නයි තියෙන්නේ එතකොට මිනුම් ගත්තට පස්සේ ඔයාලට ලැබෙනවා මේ කොටස මම වෙනම පාටකින් එක දාන්නම් මෙතන මෙතන 40යි මේක 40යි මෙතෙන් ඉඳලා මෙතෙන් තියෙන දුර 60යි. එතකොට මේ ටික 20 20 කියලා එනවා. ඒක වලට දා ගන්න පුළුවන් නේ. ඊට පස්සේ මේ දුර ඇවිල්ලා මේක 20යි. ඊට පස්සේ මේ ටික ඇවිල්ලා මේ ටික ඇවිල්ලා 20යි. ඊට පස්සේ 55ක් වෙන්නේ ඉතිරි ටිකනේ. එතකොට මේ ටික 35යි. ඔයක 35යි මේ ටික 45යි ඔය ටික 45යි ඊට පස්සේ මේ ටික 40යි ඔක 40යි මේ ටික 20යි මේ ටික 20යි ඊට පස්සේ හරි ඊට පස්සේ ඊට පස්සේ ඊට පස්සේ හරි මෙයාගේ මේ ටික 20යි මේ ටික 20යි එතකොට 40යි කියන්නේ මේ ටිකත් 20යි පොයි ටික 20යි මෙතන වෘතයේ විෂ්කම්භය 10යි
ෆයි 10යි මෙයා ෆයි 10යි මේක ඇවිල්ලා ෆයි 20යි හරි ඊට පස්සේ ඉතිරි දොරවල් ටික ලකුණු කරගන්න පුළුවන් මූලික දොරවල් ටික ඇවිල්ලා තියෙන නිසා හරි ඊට පස්සේ දැන් අපි මේ සටහනේ xy දොරවල් හොයන්නට එපා මම මේ පැත්තෙන් ගන්නම් xy කීයද කියලා xy මේ රූපේ මේ පැත්ත පළල මේ පළල 60යි මේ පළල 40යි 60යි 40යි එකතු කරනවා එතකොට මේ පැත්ත 100යි y උස මෙතන 35යි 20යි කියන්නේ 55යි මේ 20යි කියන්නේ 75යි ඊට පස්සේ මේ ටික කියන්නේ 20යි 20යි 40යි හරි එතකොට ඔයාලට එනවා x දිග 100යි y දිග 115යි දැන් x දිග 100යි y දිග 115යි කියනකොට ඔයාගේ drawing sheet එකේ දිග පළල වෙන් කරගෙන ඔයාට drawing එක අඳගන්න හැකියාව තියෙනවා හරි right හරි ඔය ටික ඉස්සරම සටහන් කරගන්න මම drawing sheet එකේ බෙදා ගන්න විදිහත් කියලා දෙන්නම් හරි අඩුපාඩු තියෙන දරුවෝ ටික ඔක ඉක්මනින් note කරගන්නකෝ වීඩියෝ එක stop කළා මේ රූප සරහන් ටික දල සරහන් විතර අඳගන්නකොට අට්ටක් ගාලා දල සරහන් විතර අඳගන්නකෝ ඉක්මනින්ම ඉවරද වීඩියෝ එක stop කළා අඳින්න හරි ඉවරනේ දැන් ඔයාලගේ මම group එකට දාලා තියෙනවා Telegram channel එකට drawing sheet වල PDF ටිකක් දාලා තියෙනවා ඔයාලා ඒ වගේ print out අරගෙන ඔයාලා පුතේ පිළිවෙලට ඔය සටහන් එහෙම නැත්නම් drawing එක ඒ sheet වල අඳින්න උත්සාහ කරන්න හරිනේ right එහෙනම් මම එනවා ඊළඟ කොටසට හරි මෙයාගේ drawing sheet එක අරගෙන මේ වැඩේ කරනදී මම පැහැදිලි කරන්නම් මෙන්න මෙහෙම හරි දැන් මම ෂීට් එකේ එක කරන විදිහ මම කියලා දෙන්නම් දැන් ඩ්‍රෝවින් ෂීට් එක වාගේ මෙහෙම තියෙනවානේ ඩ්‍රෝවින් ෂීට් එකේ හරි මේක නේ පුතේ drawing sheet එක ඔය sheet එකේ අපි ගත්තේ x කියන්නේ 100යි y කියන්නේ කීයද 75යි 40යි කියන්නේ 115යි ඔහොම නේ ආවේ මේක ඇත්ත 75ක් ආවා මේ පැත්ත 40ක් ආවා එහෙම නේ ආවේ නේද 75යි 40යි 5යි 7යි 4යි 11යි 115නේ ඔව් හරි දැන් පුතේ මෙහෙමයි drawing එක කරන්නේ ඔයාලගේ drawing sheet එකේ පුතේ මෙන්න මෙතන මේ මෙන්න මෙතනින් පටන් අරන් උඩ පැත්තට මනින්න y මේ පැත්තට මනින්න x හරිද? ඔයාගේ drawing sheet එකේ මේ පැත්තට x මනින්න මේ පැත්තට y මනින්න. x මේ පැත්තට x ගත්තාම a ටික කියන්නේ 100යි. ඔයා මේ මුල්ලේ ඉඳලා මේ පැත්තට මිලිමීටර 100ක් වෙන් කරන්න. සෙන්ටිමීටර 10ක් නේ කියන්නේ. මිලිමීටර 100ක් වෙන් කරලා ඉතිරි වෙන තැන ඉඳලා මේ ඇතුලේ තියෙන රේඛාවට අඳින්න පුතේ 3 ගුණාකාරයක් වෙන රේඛාවක්. ඔය 3 ගුණාකාරයක් වෙන රේඛාවක් කියන්නේ සෙන්ටිමීටර 3ක් 6ක් 9ක් වගේ අගයක් ගන්න. අරම් මේක සමාන කොටස් තුනකට බෙදන්න බෙදලා මෙන්න මේ ධාරයට සමාන්තරව මෙයා හරහා පුතේ අඳින්න කඩ රේඛාවක් හරිද ඒක අඳිද්දි ඇත්තටම කරන්නේ මෙන්න මේ රූලට මේ ධාරය කෙලින් ඒ කියන්නේ මේ රේඛාව කෙලින් ඔයාගේ රූල තියාගන්න තියාගෙන මේ දෙවෙනිට බෙදෙන ස්ථානය හරහා තියාගන්න ඔයාගේ විහිද චතුරස්‍රය තියලා මේ රේඛාව දික් කරන්න එච්චරයි පැහැදිලිනේ එතන මේ රේඛාව වෙනවා ඊට පස්සේ ඒ රේඛාවේ පළල x ලෙස අරගෙන ඒ පළල මෙතනින් මෙතෙන්ටයි මෙතනින් මෙතෙන්ටයි ලකුණු කරලා මේ පැත්තරක් ඒ වගේම රේඛාවක් ඇඳගන්න. ඔන්න දැන් මේ වගේම දුරක් මෙතෙන්ටත් ගියා. හරිනේ. හොඳයි. ඊට පස්සේ y උස 115යි. මෙතන ඉඳලා මේ පැත්තට පොදී 115ක් මනින්න. 115ක් මනින්න. මනලා එතන ඉඳලා මෙතෙන්ටත් අඳින්න තුනේ ගුණාකාරයක් වුණ රේඛාවක්. ඒක මේ රේඛාවම වෙන්න ඕනේ නැහැ වෙනස් වුණාට කමක් නැහැ. මේකත් බෙදන්න සමාන කොටස් තුනකට. මේ රේඛාවට සමාන්තරව මෙයා හරහා අඳින්න අර වගේම පුතේ කඩ රේඛාවක් මේ උස y ඒක අඳින්දිත් මේ ධාරයට රූල තියාගන්න රූල තියලා මෙතනින් විහිද චතුරස්‍රය තියලා අඳගත්තා නම් ගානට එනවා මේ උස y කියලා අරගෙන ඒ y උස මෙතනින් සහ මෙතනින් ලකුණු කරගෙන මේ පැත්තට එයා අඳගන්න එතකොට ලස්සරට මැද හැදෙනවා පුතේ කඩ රේඛාවලින් කොටුවක් අන්නේ කොටු ඇතුලේ ඔයා මෙන්න මේ රූප තුන මතු කරන්න එතකොට මේ රූප තුන මතු කරනකොට
මෙයා ගත්තාම මේ කඩ රේඛාවයි මේ කඩ රේඛාවයි අනුබද්ධයෙන් මෙයා අඳින්න. මෙතන ලස්සන රූපයක් මෙහෙම හැදේ. මෙයයි මෙයයි අනුබද්ධයෙන් මෙතන මේ රූපය අඳින්න. මෙයයි මෙයයි අනුබද්ධයෙන් මෙතන පහළ තියෙන රූපය අඳින්න. හරිද? එතකොට ඔන්නෝම රූප සරණප්පතේ අපට ලැබෙනවා. ওই රූපය තුල ලස්සනට බෙන්න මේ පිහිටීම් තුන ඔයාලට ලැබෙනවා. හරි? රයිට්. අවශ්‍ය නම් පොතේ දලසරණක් විදියට හරි ওই රූප සරණ ඇඳ ගන්නකෝ වීඩියෝ එක ස්ටොප් කරලා. වීඩියෝ එක ස්ටොප් කරලා ටික ඇඳ ගන්නකෝ. හරිද? හරිනේ? හොඳයි. ඔන්න පොතේ පළවෙනි ප්‍රශ්නෙට උත්තර අපි උතරින් අහවර කරනවා. අවශ්‍ය කට්ටිය වීඩියෝ එක ස්ටොප් කරලා ඩ්‍රෝවින් එක ලස්සනට නිර්මාණය කරගන්න. ඕකේ අගේ දත්ත වගුව පුරවන්න ඔය දීලා තියෙන තොරතුරු භාවිතා කරලා ඊට පස්සේ රූප සටහන ලස්සන නැද ගන්න පුතේ. සාමාන්‍ය ඩ්‍රෝවින් එකක් කරන්න එක්සෑම් එක ඔයාලට හම්බ වෙන විනාඩි 22ක වගේ කාලයක්. ඔය විනාඩි 22කින් ඔය සම්පූර්ණයෙන්ම ඩ්‍රෝවින් එක අහවර කරන්න උත්සාහ කරන්න ඔයාලා. හරි. ඉවරද පුතේ? හොඳයි. මං හිතනවා වැඩ ටික අහවරයි කියලා. මං දැන් මේක මකන්නද? හරි තව අඩුපාඩු දෙනවා නම් ඉක්මනින් වීඩියෝ එක ස්ටොප් කරලා නෝට් කරගන්න. හරි මම එනවා පොතේ දෙවෙනි ප්‍රශ්නෙට යගේ. දෙවෙනි ප්‍රශ්නය. හරි දෙවෙනි ප්‍රශ්නෙට එනවා පොතේ. දෙවෙනි ප්‍රශ්නේ මෙහෙමයි කියන්නේ පළවෙනි කොටස නිෂ්පාදන තාක්ෂණ වේදයේදී භාවිතා කරන මැනීමේ හා සලකුණු කිරීමේ උපකරණ පහ බැගින් වෙන වෙනම සඳහන් කරන්න. හරි මැනීමේ හා සලකුණු කිරීමේ එක සෙට් එකක් ගන්නවා පුතේ. මැනීමේ උපකරණ අනිත් කට්ටිය ගන්නවා සලකුණු කිරීමේ උපකරණ කියලා. හරිද? ඊට පස්සේ මෙතන 1 2 3 කියලා කීපයක් ලියමු. මෙතනත් 1 2 3 කියලා කීපයක් ලියමු. පහ බැගින් අහනවානේ. 4 5 4 5. හරි අපි ටේබල් එකක් විදියට ඔක නෝට් කරගෙන යන්න. දෙවෙනි ප්‍රශ්න පළවෙනි එකේන ලියන්න. ටේබල් එකක් විදියට ගහගන්න මැනීමේ උපකරණ අනිත් එක්කන ලියන්න සලකුණු කිරීමේ උපකරණ. එක්කෙනෙක් මැනීමේ උපකරණ අනිත් එක්කන සලකුණු කිරීමේ උපකරණ. හරි. පුතේ මැනීමේ උපකරණ කියන පැත්ත ලියන්නකෝ මෙන්න මෙහෙම. මැනීමේ උපකරණ ලියන්න පුතේ. මීටර් කෝදුව මනින්න ගන්න ඒවා ලියන්න. මීටර් කෝදුව මීටර් කෝදුව මිනුම් පටිය මිනුම් පටිය ඊට පස්සේ වර්නිය කැලිපරය වර්නිය කැලිපරය ඊට පස්සේ මයික්‍රොමීටර් ස්කෘප්පු ආමාණය මයික්‍රොමීටර් ස්කෘප්පු ආමාණය ඊට පස්සේ කෝණමාණය කෝණමාණය ඒ වගේම ස්පර්ශක ආමාණය ස්පර්ශක ආමාණය ඊට පස්සේ සලකුණු කිරීමේ උපකරණ වලට එනවා පුතේ. සලකුණු කිරීමේ උපකරණ සලකුණු කිරීමේ උපකරණ කියන පැත්තට වෙලා ලියන්න. පැන්සල කීපයක් ලියමු අපි. පැන්සල ඒ වගේම ලියන්න ජෙනී කලපාසය ජෙනී කලපාසය ඊළඟට ලියන්න පුතේ වරක්කලය වරක්කලය අඳින කටුව අඳින කටුව ඊළඟට බෙදුම් කටුව බෙදුම් කටුව කව කටුව කව කටුව ඒ වගේම මැදි පොන්චිය මැදි පොන්චිය මැදි පොන්චිය හරිනේ. හොඳයි. ඒක දෙවෙනි කොටස. තවද කැපීමේදී විදීමේදී හා රැහීමේදී භාවිතාවන උපකරණ. කැපීමේදී ඒ වගේම විදීමේදී ඒ වගේම රැහීමේදී භාවිතා කරන උපකරණ වෙන වෙනම අපෙන් අහනවා. අපි දැන් ওই ටිකත් නෝට් කරමු පුතේ. කපන්න මොනවද පාවිච්චි කරන්නේ? ඔ යකඩ කපන කියත තහඩු කපන කතුර අත් කියත ඔය වගේ දේවල් විදින්න පාවිච්චි කරනවා. දරුවනේ අත් විදුම් යන්ත්‍රය බංකු විදුම් යන්ත්‍රය ඔය වගේ දේවල්. රහීමට සඳහා මොනවද පාවිච්චි කරන්නේ? රහින්න පාවිච්චි කරනවා දරුවනේ අපි විශේෂයෙන්ම දැන් ඔය යත් නියන වගේ දේවල් ගන්නවා. හරි ලියන්නේ ඒ නිසා පුතේ පිළිවෙලට
අපි ලියමු කැපීමේදී කියලා. එකින් එක අපි නෝට් කරමු පිළිවෙලට. ලියන්න පුතේ. කැපීමේදී ලියන්න. ලෝහ කපන කියත ලෝහ කපන කියත ඒ වගේම අත් කියත ඒ වගේම කපන කටුව ඔය දේවල් ටික පාවිච්චි කරන අපි කැපීමේ කටයුතු සඳහා හරි ඊට පස්සේ ලියනවා පොතේ විදීමේදී කියලා ලියන්න විදීමේදී විදීම සඳහා පාවිච්චි කරන දේවල් විදීමේදී විදීමේදී ලියන්න විදීම සඳහා පාවිච්චි කරන දේවල් ටික ලියන්න පොතේ බුරුමය බුරුමය ඒ වගේම විදුම් යන්ත්‍රය බුරුමය ඒ වගේම විදුම් යන්ත්‍රය බුරුමය ඒ වගේම විදුම් යන්ත්‍රය හරි ඊට පස්සේ රහීමේදී කියලා ලියන්න රහින්න පාවිච්චි කරන උපකරණ ලියන්න නියන නියන ඒ වගේම යත්ත නියන ඒ වගේම යත්ත හරි තුන්වෙනි කොටස කියනවා නිෂ්පාදන තාක්ෂණ වේදයේදී භාවිතා කරන අතින් ක්‍රියාත්මක කරන සහ බලවේගයෙන් ක්‍රියාත්මක කරන උපකරණ පහ බැගින් හරි අතින් ක්‍රියාත්මක කරන අර වගේම කොටස් දෙකකට බෙදාගමු පුතේ අතින් ක්‍රියාත්මක කරන ඒ වගේම පුතේ බලවේගයෙන් ක්‍රියාත්මක කරන කියලා කොටස් දෙකකට බෙදාගෙන අපි නෝට් කරමු හරි කොටස් දෙකක් තියෙනවානේ හරි එක්කෙනෙක් ලියමු පුතේ අතින් ක්‍රියාත්මක කරන අනිත් කෙනා ලියමු බලවේග යන්ත්‍ර එක්කෙනෙක් අතින් ක්‍රියාත්මක කරන අනිත් සෙට් එක ලියමු බලවේග යන්ත්‍ර නැත්නම් බලවේග උපකරණ අතින් ක්‍රියාත්මක කරන ඒවා මොනවද මිටිය කියත වරක්කලය ඔය වගේ උපකරණ බලවේග උපකරණ මොනවද ග්‍රයින්ඩරය ඒ වගේම ඩ්‍රිල් මැෂින් එක ඒ වගේම වඩු මැෂින් එක නැත්නම් අපි බහුකාර් ලීවැඩ යන්ත්‍රය චේන්සෝ යන්ත්‍රය ලේත් මැෂින් එක ඔය වගේ දේවල් හරි ලියන්න පොතේ අතින් ක්‍රියාත්මක කරන කියලා දාන්න අතින් ක්‍රියා කරන ලියන්න කියත මිටිය බුරුමය බුරුමය යත්ත යත්ත කතුර කතුර ඔය වගේ දේවල් හරි ඊටස බලවේග උපකරණ බලවේග උපකරණ වලට එනවා බලවේග උපකරණ වලට අවිලා ලියනවා පොතේ මෙන්න මෙහෙම කීපයක් බලවේග උපකරණ කීපයක් ලියමු ලියන්න පොතේ බලවේග උපකරණ කීපයක් ලියන්න ග්‍රයින්ඩරය ග්‍රයින්ඩරය විදුලි විදුම් යන්ත්‍රය විදුලි විදුම් යන්ත්‍රය ඒ වගේම ලියනවා ලේයත යන්ත්‍රය ලේයත යන්ත්‍රය සම්පීඩකය කම්පෂරක කියන එක සම්පීඩකය සම්පීඩකය ඔය වගේ දේවල් බලවේග උපකරණ ලෙස අපි දරුවනේ දකිනවා හරි ඕන තව ලියනවා බහුකාර් ලීවැඩ යන්ත්‍රය බහුකාර් ලීවැඩ යන්ත්‍රය ඒ වගේම ගස් කපන මැෂින් එක චේන්සෝ යන්ත්‍රය ඒකත් ඕන ලියා ගන්න හරි වගුව සම්පූර්ණ කළා පස්සේනි කොටස ආසරි හතර ඇණයක පොට කැපීම සිද්ධ කරන්න පුළුවන් ආකාර තුනක් අහනවා පුතේ දැන් ඇණයක පොට කපන්න පුළුවන් ආකාර ගත්තහම හරි ඇණයක පොට කපන්න පුළුවන් ආකාර තියෙනවා පුතේ තුනක් ඇණයක පොට කපන්න පුළුවන් ආකාර තියෙන තුනයි මොනවද ඒ තුන් දෙනා කියලා කතා කරුවොත් ඇණයක පොට කපන්න මෙන්න මේවා පාවිච්චි කරනවා අහන්න පළවෙනි කෙනා තමයි ලේත් මැෂින් එකකින් කපන්න පුළුවන් පොට කපන මැෂින් එකකින් කපන්න පුළුවන් එහෙම නැත්නම් අපිට තව කපන්න පුළුවන් දරුවනේ විශේෂයෙන්ම මේ මොනවද දැන් ටැප් කටුවකින් කපන්නත් පුළුවන් එහෙම නැත්නම් අපිට ඩයිනට් හැන්ඩලයකින් කපන්නත් පුළුවන් හරි ඒ නිසා අපි තුන් දෙනෙක් දකිමු හරි දැන් ඩයිනට් හැන්ඩලයක් ගත්තට පස්සේ දරුවනේ ඩයිනට් හැන්ඩලයක් ගත්තාම එයාගේ තියෙන මෙන්න මෙහෙම කොටසක් තියෙනවා මෙහෙම හැන්ඩල් එකක් තියෙනවා මේ මැද තියෙනවා ඒ කපන්න ඕනේ ඒ සිදුරේ විෂ්කම්බය එහෙම මැද තියෙනවා ඒ කියන්නේ දැන් අපි දැන් ඕකෙන් අපි කපනවා නම් දරුවනේ ඇණයක බාහිර පොටක් අපි ගන්න වැඩ කොටස මෙහෙම අරගෙන වැඩ කොටසේ කෙලවර දරුවනේ මෙන්න මෙහෙම තරමක් ටේපර් හැඩයකට පත් කර ගන්නවා හරි මේක හැඩයට කියනවා ටේපර් හැඩය
තේ පෑහඩයකට පත් කරගෙන තමයි අපි දරුවනේ මේ මේ පිරිසිදු කරගත්ත වැඩ කොටසේ මතුපිට තේ පෑහඩයට පත් කරලා තමයි මෙයාගේ මේම පොට කැපීම අපි ආරම්භ කරන්නේ. පැහැදිලිද? ඩයිනට් හැන්ඩලෙන් පොට කපද්දීනම් සම්පූර්ණ වටයක් එක පැත්තකට කරකවනවා, වට භාගයක් අනිත් පැත්තට කරකවනවා, ආය වටයක් ඉස්සරහට කරකවනවා, වට භාගයක් පැත්තට පිටිපස්සට කරකවනවා. ලිහිසි තෙල් දමමින් තමයි අපි ওই පොට කැපීම කරන්නේ. ඔක සරල යාන්ත්‍රණයක්. අපෙන් අහන්නේ ඇණයක පොට කපන්න සිද්ධ කරන්න පුළුවන් ක්‍රම තුනක්. ලියන පොතේ පළවෙනි ක්‍රමය ලියවන පට්ටලයේ දැමීම. ඒ කියන්නේ ලේත් මැෂින් එකක් භාවිතා කරනවා කියන එක. ලියවන පට්ටලයේ දැමීම පළවෙනි එක ලියන්න. ලියවන පට්ටලයේ දැමීම දෙවෙනි කෙනා ලියන්න. ඩයිනට් හැන්ඩලය භාවිතය. තුන්වෙනි එකනා ලියන්න. පොට කැපුම් යන්ත්‍රයක් භාවිතා කිරීම. හරි, රයිට්. ඊට පස්සේ හතරවෙනි කොටස හරි පහ. බාහිර පොටක් ඇණයක කැපීමේදී සිදු කරන පහසුම ක්‍රියාවලිය අනුපිළිවෙලින් සඳහන් කරන්න. බාහිර පොටක් ඇණයක කපද්දි පුතේ පාවිච්චි කරන්න පුළුවන් ක්‍රියාවලිය තමයි ඩයිනට් හැන්ඩලයක් භාවිතා කිරීම. සරලම ක්‍රමය මෙයා. හරිද? හරි. මේ තියෙන වැඩ කොටස කියලා අපි කියන්නේ දණ්ඩ. මේක තමයි අපි කියන්නේ ඩයිනට් හැන්ඩලය. හරිද? පුතේ ලියන්න ඔයාලා පස්වෙනි කොටස අදාළව ලියන්න. ඩයිනට් හැන්ඩලයක් භාවිතා කිරීම කියලා ලියලා ඔයා පුතේ මෙන්න මේ ඩයිනට් හැන්ඩල් එක අඳගන්න. මෙතන අල්ල ගන්න අල්ලු දෙකක් තියෙනවා. මේ කරපන්න පුළුවන් හැන්ඩල් එකක් තියෙන්නේ. හරි, මෙයාගේ ඉතින් මෙන්න මේ දෙකණියක් අර කන් දෙකක් වගේම පේන්නේ නැති වෙයි. හරි, මේ මැද කොටස ඔහොමමයි එන්නේ. මෙයා බෙන්න මෙහෙම හැන්ඩල් එකක් තියෙන්නේ. ඔහොම එන්නේ. හරි, මේක නම් කර මේක ඇඳගත්තත් කමක් නැහැ. මේකට ඩයිනට් හැන්ඩලේ කියනවා. මේ ටේප හැඩයට පත් කරනවා. වැඩ කොටස නැත්තම් දණ්ඩ තියෙන්නේ. මේ මැදට තමයි මෙයා තියලා කරකෙවීම කරන්නේ. හරි, එතන ගානට කට්ට කැපි කැපි යෝක අතිරේට බහිනවා. හරි, ඇඳගන්න කොටක් ගාලා වීඩියෝ එක ස්ටොප් කරලා ඇඳගන්න. හරි, ලියන මෙන්න මෙහෙම පොතේ. බාහිර පොටක් කැපීමේ සරලතම ක්‍රමය වන්නේ ඩයිනට් හැන්ඩලය භාවිතා කිරීමයි. මෙහිදී පොට කැපීමට අවශ්‍ය දණ්ඩගෙන මෙහිදී පොට කැපීමට අවශ්‍ය දණ්ඩගෙන එහි පොට කපන ප්‍රදේශය දණ්ඩගෙන එහි පොට කපන ප්‍රදේශය පිරිසිදු කරගෙන එහි පොට කපන ප්‍රදේශය පිරිසිදු කරගෙන පොට කපන ප්‍රදේශය පිරිසිදු කරගෙන එහි ඉහළ කෙළවර තරමක් ටේපර් හැඩයකට අර උඩ කෙළවර පොඩ්ඩක් අර කුඩා කරලා තියෙන එකට තමයි ටේපර් කියන්නේ. තරමක් ටේපර් හැඩයකට ටේපර් හැඩයකට පත් කරයි. තරමක් ටේපර් හැඩයකට පත් කරයි. පසුව තරමක් ටේපර් හැඩයකට පත් කරයි. පසුව ඩයි හැන්ඩලය සහිත ඩයි කටුව භාවිතා කරමින් අදාළ දිශාවට එක් වටයක්ද
අදාළ දිශාවට එක් වටයක්ද ආපස්සට වට භාගයක්ද ආපස්සට වට භාගයක්ද ආපස්සට වට භාගයක්ද වන ලෙස ලම්බක තලයක තබා ගනිමින් ලම්බක තලයක තබා ගනිමින් ලම්බක තලයක තබා ගනිමින් පොට කැපීම ආරම්භ කරයි පොට කැපීම ආරම්භ කරයි පොට කැපීම ආරම්භ කරයි ඉන්පසු තෙල් යොදමින් ඉන්පසු තෙල් යොදමින් ඉන්පසු තෙල් යොදමින් ඩයි කටුව භාවිතා කර ඉන්පසු තෙල් යොදමින් ඩයි කටුව භාවිතා කර ඩයි කටුව භාවිතා කර පොට පොට අවශ්‍ය ප්‍රමාණය දක්වා පොට අවශ්‍ය ප්‍රමාණය දක්වා කපා ගැනීම සිදු කරයි පොට අවශ්‍ය ප්‍රමාණය දක්වා කපා ගැනීම සිදු කරයි පොට අවශ්‍ය ප්‍රමාණය දක්වා කපා ගැනීම සිදු කරයි හරි ඉවරනේ හොඳයි ඔන්න පොතේ අපි පළවෙනි ප්‍රශ්නේ හරි දෙවෙනි ප්‍රශ්නේ හරි දැන් එනවා පොතේ තුන්වෙනි ප්‍රශ්නට අපි තුන්වෙනි ප්‍රශ්නට දැන් එමු සම්බාධනයේ ගාණක් දීලා තියෙන්නේ හරි තුන්වෙනි ප්‍රශ්නට අපි එනවා තුන්වෙනි ප්‍රශ්නට ආවට පස්සේ පුතේ ඔයාලට කියනවා මෙන්න මෙහෙම දෙයක් දත්ත ටික ලියා ගන්නවා ප්‍රතිරෝධය ඕම් 100යි R සමානයි ඕම් 100යි ප්‍රේරකතාව L 1 8 2 5 කියනවා හෙන්රි වලින් VS සැපියුම් විභවය 230 වෝල්ට් F සංඛ්‍යාතය 50 හර්ට්ස් ප්‍රත්‍යාවර්ත සැපියුමක් කරහා දහරණාව C 1 8 sorry C 8 5 මයික්‍රෝෆැරඩ් දහරණාවක් සහිත දාරිත්‍රකයකුත් ශ්‍රේණිගත කරලා තියෙනවා හරි පළවෙනි කොටස අහනවා දාරිත්‍රක සහ ප්‍රේරක ප්‍රතිබාධනය මේ ටික පුතා අපි සලකන්නේ මොනවා ලෙසද දත්ත ලෙස ඔය දීලා තියෙන දත්ත ඔය දත්ත භාවිතා කරලා පුතේ හොයන්නට ඕන මොනවද දාරිත්‍රක සහ ප්‍රේරක ප්‍රතිබාධනය හරි පළවෙනි කොටස අපි හොයනවා පුතා XL XL කොහොමද හොයන්නේ 2 5 FL කියන සූත්‍රය මගින් ඔයා හොයාගන්න XL ඊට පස්සේ XC කොහොමද හොයන්නේ 1 8 2 5 FC මගින් ඔයා පුතා XC හොයාගන්න XL හෙව්වා XC හෙව්වා හරි ඊට පස්සේ හරි ඉතිරි ටික ඊළඟට කියනවා දැන් ටග්ගල වීඩියෝ එක ස්ටොප් කරලා ওই ටික දත්ත විදිහට ලියාගෙන ඉක්මනින්ම දරුවනේ XL සහ XC වලට උත්තරයක් ගන්න බලන්න XL සහ XC හොයන්න ඉක්මනින්ම හරි උත්තර ආවද XC සහ XL ට හරි බලමු අපි වෙන්නේ මෙහෙම එනවා පුතේ ආදේශ කරමු පද ටික XL මෙතනින් ගන්නවා 2 5 එහෙමම දාන්න F සංඛ්‍යාතය හර්ට්ස් 50යි L කියන්නේ 1 8 2 5 දැන් 2 5 ට 2 5 කැපෙනවා කෙලින්ම එනවා 50ක් කියලා උත්තරේ ඕම් වලින් XL කියන්නේ ඕම් 50ක් කියලා එනවා මේක නම් ඔයාලට හරියට එන්නට ඇති ඊට පස්සේ XC 1 8 2 5 F කියන්නේ 50යි C කියන්නේ 100 8 5 100 8 5 මයික්‍රෝ ෆැරඩ් නිසා ෆැරඩ් කරන 10 ඉරින 6න් මේක ගුණ කරනවා දැන් මේ 5 පදේ මේ 5 පදේ කැපෙනවා හරි දැන් සුළුනහම වෙන්නේ මෙහෙම එනවා සුළුනම එනවා පොතේ උත්තරයක් 100ක් කියලා ඕම්. එහෙනම් XL කියන්නේ 50ක් ඕම්, XC කියන්නේ 100ක් ඕම්. හරි? ඔන්න පළවෙනි කොටස හරි. දෙවෙනි කොටස සම්බාධනය සම්බාධන ත්‍රිකෝණය ඇඳීමෙන් ලබා ගන්න. හරි? හරි. දැන් ඔන්න මම දැන් දෙවෙනි කොටසට උත්තරේ ගන්නවා.
සම්බාධන ත්‍රිකෝණය. මෙතන තියෙනවා ප්‍රේරකයක් සහ දාරිත්‍රකයක් කියලා දෙන්නේ. ඒ දෙන්නගේ ලොකු එක්කෙනා වටිනාකම වැඩි එක්කෙනා දාරිත්‍රකය. එහෙනම් සම්බාධන ත්‍රිකෝණය මෙතෙන්ද ලැබෙන්නේ මෙන්න මේ පැත්තට. මේ පැත්තරනේ සම්බාධන ත්‍රිකෝණය ලැබෙන්නේ. එතකොට මෙතනදී මෙයා Z වෙනවා, මෙයා වෙනවා X සීරින XL කියලා එනවා. මෙයා R. ඕක නියන්නේ. හරි. එතකොට අපෙන් අහන්නේ සම්බාධනය. එතකොට සම්බාධනය මට හොයන්න පුළුවන් වෙනවා කෙලින්ම මෙයාගෙන් පස්සේ මම මෙතනින් මෙතෙන්ට යනවා සම්බාධනය. Z කියන්නේ පුතේ අපිට ලියන්න පුළුවන් R වර්ගය ධන X සීරින XL කියන එකේනාගේ වර්ගයක වර්ගමූලයක් කියලා අපිට ලියන්න වෙන්නේ. වර්ගයක වර්ගමූලයක්නේ. අපි දැන් ආදේශ කරනවා. R R කියන්නේ 100යි. 100 වර්ගයක්. XC කියන්නේ 100යි. 100 ඍණ XL කියන්නේ 50යි. මේ දෙන්නගේ අන්තරයේ වර්ගයක්. එතකොට මෙතනින් එනවා 100 වර්ගය ධන 100 න් 50 ගියොත් 50යි 50 වර්ගයක්. සුළු කරද්දි උත්තරයක් එනවා අපිට. 100 වර්ගයට එකතු වෙනවා 50 වර්ගයක්. එන උත්තරේ වර්ගමූලයයි අපි ගන්නෙ. උත්තරයක් එනවා 111.8ක් කියලා ඕම් වලින්. ඔන්න සම්බාධනය. සම්බාධනයේ ඕම් 111.8ක්. මෙයාගේ ආවනම් ඔබ නිවැරදි. අඩුපාඩු තියෙනවා නම් ටග් ගාලා සකස් කරගන්නකෝ. හරි. වීඩියෝ එක ස්ටොප් කරලා ටග් ගාලා නෝට් කරගන්නකෝ. ඉවරයි නේද? ඉවරද? හරි. මම මකන්නම්. හරියට ඉවරයි. ඊට පස්සේ මම මේ ටික මම මෙතනින් මකන්නම්. හරි. ඊට පස්සේ අපෙන් අහනවා මෙයාගේ තුන්වෙනි කොටස කලා කෝණය. කලා කෝණය. තීටානි. තීටා සමානයි x අක්ෂෙන් පහළට වනින නිසා ඍණ කියලා එන්නේ tan inverse x ඍණ xl බෙදීම r කියලායි අපට ලැබෙන්නේ. ඍණ tan inverse පද ආදේශ කරමු xc කියන්නේ කීයද 100යි. ඍණ 50 බෙදෙනවා 100ෙන්. මෙයා සුළුනහම වලට කෝණයක් ලැබෙයි පුතේ. සුළුනහම කෝණයක් ලැබෙනවා. මොකද්ද ලැබෙන කෝණය? CM 50 50යිනේ. 50 බෙදීම 100 කියන කෝණය. උත්තරයක් යන අංශක වලින් පුතේ ඍණ 26.56ක් කියලා එනවා ඍණ කෝණයක් විදිහට. තීටා කියන්නේ පුතේ අංශක වලින් එනවා ඍණ 26.56ක්. මෙයාගේ ලැබෙනවා නම් ඔබ නිවැරදි. හරිනේ. හොඳයි. තුන්වෙනි කොටස හරි හතර කියනවා එක් එක් උපාංගය හරහා ලැබෙන විභවාන්තරය වෙන වෙනම ගණනය කරන්න කියලා කියනවා. එක් එක් උපාංගය හරහා විභවාන්තරය. හරිද? පුතා බලන්න එක් එක් උපාංගය හරහා විභවාන්තරය. දැන් මෙතන තියෙනවා ප්‍රතිරෝධකයක් තියෙනවනේ. මෙයා R ප්‍රතිරෝධකය. මෙයා හරහා විභවාන්තරය ගත්තහම අපි මේක දකින්නේ VR කියලා. හැබැයි ඉතින් ඕක හොයන්න කලින් අපි හොයන්නට ඕන මෙයාගේ මේ සෙට් එකම හරින කරන්ට් එක I කියලා ගත්තොත්. ඒ කියන්නේ අපිට මෙයා මෙහෙම ලියන්න පුළුවන්. මේ ගත්ත තොරතුරු 90 අපිට පුතේ ලියන්න පුළුවන් නේද මේ පරිපථය තුල ගලන කරන්ට් එක? මම මේක ඉස්සලම හොයාගෙන ඉන්නම්. පද්ධතියටම කෙලින්ම ලියනවා I සමානයි V බෙදීම R කියලා. V කියන්නේ මේ පද්ධතියේ VS. R කියන්නේ පද්ධතියේ සම්බාධනය. VS කියන්නේ පුතේ අපිට ගාන දීලා තියෙන 230යි කියලානේ. සම්බාධනය අපි ගත්තේ පුතේ 111.8ක් කියලානේ. මේ දෙන්න සුළු කරගත්තොත් පද්ධතිය ගලන කරන්ට් එකයි අපිට. 230 බෙදමු 111.8ෙන්. එතකොට එනවනේ අංශක 2.057ක් ආසන්න වශයෙන් 2.06ක් කියලා එනවනේ. මේ තමයි ඇම්පියර් වලින් පරිපථය තුල ගලන කරන්ට් එක. අපි මේකත් ගණනේදී අපි ලබා ගන්නට ඕනේ නැත්නම් අපිට ගාන හදන්න බැරුව යනවා. ඔන්න මම කරන්ට් එකත් හොයාගත්තා. හරිද? දැන් ඔන්න මම එනවා පරිපථය තුල ප්‍රතිරෝධකය හරහා විභවාන්තරය හොයන්න. පරිපථයේ ප්‍රතිරෝධකයේ පමණක් සලකලා මම මෙයාට දාන්න අංක V සමානයි IR කියන සූත්‍රය. මෙයා මගින් V කියන්නේ VR. I වාරයක් R. I කියන්නේ ඇම්පියර් පුතා.
දෙකයි දශම බින්දුවයි හය ආර්කයන් ප්‍රරිපතයේ ප්‍රතිරෝධ ඒ වටිනාකම ඕම් සීයයි සීයයි එත උත්තරයක් කෙනවා දෙසය හයක් කියලා වෝල්ටලින් VR එතකට VR කියන්නේ R ප්‍රතිරෝධකේ විභව බැස්ම හරිද ඔය විදිහටම ප්‍රේරකයයි ධාරිත්‍රකයයි පිළිබඳවත් වටිනාකම් ටික හොයන්න ඕමම හරි වීඩියෝ එක ස්ටොප් කරලා ඔය ටික නෝට් කරගන්න කොටක් ගාලා හරි ඉක්මන් කරන්නකෝ මේක අපිට අවශ්‍ය නැහැ මේක හරි කරන්ට් එක අපිට ඕන හරි ඉවර කරමු ඉක්මනින් හරි ඔය විදිහටම හොයන්නකො පුතේ ප්‍රේරකයක් තියෙනවා මෙහෙම ඔන්න ප්‍රේරකය L කියන ප්‍රේරකය තියෙනවා හරිද මෙයා තුල ගලන කරන්ට් එකත් I මෙයාගේ විභව බැස්ම පුතේ අපි ගන්නෙ මොකක් කියලාද දැන් මෙයා මෙයාගේ විභව බැස්ම පුතේ VL කියලා අපි ගන්නවානේ ප්‍රේරකයේ විභව බැස්ම හරි එතකොට මෙයාටත් දාන්නක V සමාන IR ප්‍රේරකයටත් පුළුවන් වලට හොයන්න මෙයාටත් V සමානයි IR මගින් ආදේශ කරන්නකෝ උත්තරයක් ලැබෙයි හරිද ඊට පස්සේ මම මෙතෙන්ට ගන්නවා දාරිත්‍රකය ඔන්න දාරිත්‍රකය C මෙයා හරහා ගලන කරන්ට් එකත් I කිව්වොත් මෙයාගේ විභව බැස්ම VC කියලා එනවනේ මේකත් අපි ගනිමුකෝ මෙයාටත් දාන්නකෝ V සමානයි IR මගින් කියලා හරි වටිනාකම් ටික ආදේශ කරමු මේ දෙන්නට වටිනාකම් ආදේශ කළා VL සහ VC හොයන්න බලන්න ට්‍රක් ගාලා පුළුවන් වලට හොයන්න ඉක්මන් කරන්න VL සහ VC අගෙන් ආවද බලමු මෙහෙම VL සමානයි ගලන කරන්ට් එක I වාරයක් L ප්‍රතිරෝධකයේ විභව ප්‍රතිරෝධය සෝරි ප්‍රේරකයේ ප්‍රතිරෝධය ප්‍රේරකයේ ප්‍රතිරෝධය කියන්නේ මොකද්ද XL ප්‍රේරකයේ ප්‍රතිරෝධය කියන්නේ පොතේ XL ගලන කරන්ට් එක කියන්නේ ඇම්පියර 2.06යි XL කියන්නේ කීයද 50යි මෙයා 50ෙන් සුළු කරමු 2.06 ගුණ කරන්නකෝ 50ෙන් උත්තරයක් එනවා පුතේ 103ක් කියලා වෝල්ට් වලින්. ඔන්න විභව බැස්ම. මෙයාටත් දාන්නකෝ. VC සමානයි ගලන කරන්ට් එක I වාරයක් දාරිත්‍රකයේ ප්‍රතිරෝධය කියන්නේ දාරිත්‍රක ප්‍රතිබාධනේ XC නේ. I කියන්නේ 2.06 ගුණ කරන්න XC වලින්. XC කියන්නේ 100යි. උත්තරය මෙතනින් එනවා 206යි වෝල්ට් කියලා. ඔන්න එහෙනම් ප්‍රේරකය සහ දාරිත්‍රකය හරහා විභව බැස්ම පිළිවිලින් අපි ගත්තා. හරි අඩුපාඩු තියෙන දරුවෝ ටික ඉක්මනින් බලන්න ගණනය කරන්න. හරි ඉක්මන් කරමු අපි. ඔන්න එක එක උපාංගය හරහා විභවන්ත ලැබුණත් අපි වෙන වෙනම ගණනය කළා. 6 වෙනි කොටස කියනවා සැපයුම් විභවය සමග පරිපථය තුලින් ගලන ධාරාව සමකලාවේ පැවතීමට අවශ්‍යතාව සඳහන් කරන්න. හරි පුතේ දැන් ඔයාලට මතකයි මේ කතන්දරයට අදාළව සම්බාධන ත්‍රිකෝණය ලැබුණ විදිය මේ විදියටම තමයි කලා කෝණයත් ලැබෙන්නේ හරිද හරි දැන් එතකොට මෙයාගේ අපි මේ කියන කතන්දරයේ විදියට ගත්තාම මෙයා පුතේ VC ඍණ VL කියලා එනකොට මෙයා VS කියද්දි මෙයා VR කියලානි කලා රූප සටහන එන්නේ මේ මමෙන්දේ කලා රූප සටහන ওই කතන්දරයට හැටියට හරිද එතකොට දැන් අපිට කියන්නේ මේ කතන්දරේ තුල අපිට කියන්නේ පොතේ මෙයා ගත්තාම කලා රූප කලා මේ සටහනකට දාපු ගමන් මෙතන මේ අක්ෂයෙන්නේ මෙයා IS නි මෙයා VC කියලානේ අපි ගන්නෙ හරි එතකොට හරි එතකොට ඔයාලට මතකයි පොතේ මේ සම්බන්ධතාවයේ අපෙන් අහන්නේ සැපියුම් විභවය VS පරිපථය තුල ගලන ධාරාව කියන්නේ IS සැපියුම් විභවය IS එක්ක සමකලාවේ තියෙන අවශ්‍යතාවය තමයි තීටා කියන කෝණය මොකක් වීමද බිඳුව වීම පැහැදිලිද එතකොට තීටා බිඳුවක් වුණොත් මොකද්ද වෙන්නේ තීටා සමානයි බිඳුවක් වුණොත් අපිට ලියන්න පුළුවන් නේද හරි තීටා සමානයි බිඳුවක් වීම තමයි ඔය කියන කතන්දරයට හේතු වෙන්නේ අපෙන් අහන්නේ ඒක වෙනමකුත් නෙමෙයි අහන්නේ සැපියුම් විභවය සමග පරිපථය තුලින් ගලන ධාරාව සමකලාවේ පැවතීමට අවශ්‍යතාවය අවශ්‍යතාවය තමයි කලා කෝණයේ බිඳුවක් වීම පැහැදිලිනේ හරි ඒක ලියමුකෝ වෙන්නේ මෙහෙම ලියන්න මෙහෙම මෙහෙම ලියන්න සැපියුම් විභවය සමග සැපියුම් විභවය සමග පරිපථය තුලින් ගලන ධාරාව සැපියුම් විභවය සමග පරිපථය තුලින් ගලන ධාරාව පරිපථය තුලින් ගලන ධාරාව සමකලාවේ පැවතීමට පරිපථය තුලින් ගලන ධාරාව සමකලාවේ පැවතීමට
අවශ්‍යතාව වන්නේ කලාකෝණය බිින්දුවක් වීමයි කලාකෝණය බිින්දුවක් වීමයි කිය දාලා මේ රූපසරණ ඇඳගෙන කලාරූපසරණ කියලා දාලා තීටා සමානයි බිින්දුවක් වේ කියලා ඉවර කරන්න තීටා සමානයි බිින්දුවක් වේ ඔන්න ඕක තමයි වෙන්නට ඕනේ තීටා සමානයි බිින්දුවක් වේ හරි තීටා සමානයි බිින්දුවක් වේ හරි අඩු පාඩු ටික හවර කරගන්න බලන්න right තුන්වෙනි ප්‍රශ්නත් ඉවරයි දැන් එනවා පොතේ අපි කතා කරන්න යගේ ඊළඟ ප්‍රශ්නට ඒ තමයි හතරවෙනි ප්‍රශ්නය හරි එන්න අවසාන ප්‍රශ්නෙට දීලා තියෙනවා රූපසටහන හතරවෙනි ප්‍රශ්නේ මෙම පරිපථයේ සම්භාදනීය සොයන්න ටග් ගාලා බලන්න හොයන්න පොතේ හතරවෙනි ගානට උත්තර ටික ඉක්මන් කරන්න ගන්න උත්තර බලන්න හතරවෙනි ප්‍රශ්නේ ඉක්මනින්ම දත්ත ටික දීලා තියෙනවා හතරවෙනි ප්‍රශ්නේ හතරේ ප්‍රශ්නේ දත්ත ටික දන්නවා VS සැපියුම් විභව 110යි වෝල්ට් සංඛ්‍යාතය 60යි හර්ට්ස් මේව දන්නවා R ප්‍රතිරෝධය ඕම් වලින් 100යි C මයික්‍රෝ ෆැරඩ් 1යි ඔය ටික දන්නවා සම්බාධනය අහන්නේ පුතා සම්බාධනය හොයන්න කලින් ඔයාලා දැනගන්න ඕන දේවල් ටිකක් තියෙනවා මොනවද ඔයා Excel හොයා ගන්න වෙනවා Excel කියන්නේ 2ක් 5යි FL කියන සූත්‍රය මගින් ඔයා Excel හොයන්න. ඊට පස්සේ පුතේ ඔයා හොයන්න ඕන මොකක්ද? XC අර කලින් වගේ මේ XC හොයන්න. 1 යට 2ක් 5 FC කියන සූත්‍රය මගින් ඔයා XC හොයා ගන්න. Excel XC දෙකම දන්නවා නම් ඊට පස්සේ ඔයාට පුළුවන් පුතේ මොකක් හොයන්නද? සම්භාදනය හොයන්න. Z සමානයි R වර්ගයේ දන මේ දෙන්නගේ ලොකු එක්කෙනාගෙන් පොඩි එක්කෙන අඩු කරලා ඒකේ වර්ගයේ වර්ගමූලය අරගෙන සුළු කරන්න මෙන්න මේක මගින් කියලා ගත්තා සුළු කළා බලන්න තනියම හදාන යන්න කලින් ගාන වගේ මේක ඉක්මන් කරන්න බලන්න තනියම ගාන හදන්න බලන්න ඉක්මන් කරලා ගමු වීඩියෝ එක ස්ටොප් කරලා ගාන හදන්න බැයි නම් මම හදන්න හරි right පුළුවන් නම් හදන්න වීඩියෝ එක ස්ටොප් කරලා 2යි 5 F කියන්නේ හර්ට්ස් 60යි L කියන්නේ මෙතන L L L ආ විනාඩියක් ඉන්න මේක L දීලා ආ හෝ හෝ මේක L දීලා නැහැ නේ ප්‍රේරකයක් නැහැ නේ මෙතන දාරිත්‍රකයක් විතරනේ තියෙන්නේ ආ එහෙනම් මේ විනාඩියක් ඉන්න හරි විනාඩියක් ඉන්න එහෙනම් මෙයා අවශ්‍ය වෙන්නේ නැහැ නේ කෙලින් XC හොයාගත්තා හරිද XC හොයාගෙන තමයි ඔයා පුතේ Z හොයන්නට ඕනේ R වර්ගයේ දන XC වර්ගයේ වර්ගමූලයේ කියන සූත්‍රයෙන් හරි කොහොමයි යන්න දෙන්නේ හරි XC හොයාගමු අපි 1 යට 2යි 5 F කියන්නේ හර්ට්ස් 50යි C C කියන්නේ මයික්‍රෝ ෆැරඩ් 1යි ෆැරඩ් කරන මේක 10 ඍණ 6ෙන් ගුණ කරගමු සුළු කරලා උත්තරයක් ගමු බලන්න දෙකයි 5 වැඩි කිරීම 50ක් තමයි හරයට එන්නේ. ඔය ටික සුළුනොත් එනවා 3183.9ක් කියලා එනවා. 0.98ක්. ආසන්න වශයෙන් 0.1ක් කියලා අපිට ගන්න පුළුවන්. ඕම් වලින් එනවා XC අගය. මේ අගය මෙතෙන්ට දාන්න. R කියන්නේ 100යි. 100 වර්ගයේ දන 3183.1 කෙනෙක් කෙනාගේ වර්ගයක්. මේක සුළු කරන්න. CA වර්ගයට එකතු වෙනවා 3183.1 කියන එක්කෙනාගේ වර්ගයක් ලැබෙන අගේ වර්ගමූලයේ ගන්න උත්තරයක් එනවා 3184.67ක් කියලා එනවා ඕම් වලින් ඔය තමයි Z ඒ කියන්නේ සම්බාධනය සම්බාධනය අපිට එනවා 3184.67ක් කියලා ඔය දීලා තියෙන ගැටලුවට මේ උත්තරය ඇවිල්ලා ඇති හරිනේ බලන්න චෙක් කරගෙන ඊට පස්සේ දෙවෙනි කොටස කියනවා පරිපථය තුලින් ගලාගෙන යන ධාරාව කීයද? හරි. ඊට පස්සේ දෙවෙනි කොටස උත්තරේ ගන්න පුළුවන් පුතේ මෙහෙම.
පරිපතේරම දානවා අයි සමානයි වී බෙදීම ආර් කියන සූත්‍රය මගින්. පරිපතේ අයි කියන්න පුතේ වී කියන්නේ වීස් බෙදෙනවා ආර් කියන්නේ පරිපතේ සම්බාධනය. වීස් කියන්නේ සැපියුම් විභවය පුතා 110යි වෝල්ට් වලින්. ඉසඩ් කියන්නේ එනවා 3184.67ක් කියලා. ඔක බෙදා ගන්න. 110 බෙදෙනවා 3184.67ෙන්. උත්තරයක් එනවා දශම බිින්දුවයි තුනයි කියල එන අපපුතේ ඇම්පියරවලින් ඔය එන්න පරිපතය තුළ ගලන කරන්ට එක ඇම්පියරලින් බිින්දුව දශම බිඳුවයි තුනක් කියලෙනවා ඔන්න එකත් හරි හරි එයාගේ තුන්ගනි කොට සහන්න්‍ය අපින් ධාරිත්‍රකයක දහරිතාව කරෙහි බලපාන සාධක තැපි දන්නපුතේ ධාරිත්‍රකයක දහරිතාවය කරෙහි බලපාන සාධක තැන් ධාරිත්‍රකයක දහරිතාව සී කියලගත්තු සී සමානයි ඒ සයිලෙන්යට D කියලා අපි දන්නවනේ හරි මෙන්න මේ සූත්‍රයෙන් අපි වටිනාකම් ටික ගන්නට ඕන පුතේ හරි එතකොට ධාරිත්‍රකයක ධාරිතාවය කෙරෙහි බලපාන සාධක තුනක් තියෙනව මොනවද ඔව් තහඩුවල ක්‍රියාකාරී ක්ෂේත්‍රඵලය පාරවේද්‍යතාවය එහෙම නැත්නම් මාධ්‍යයේ පාරවේද්‍යතාවය ඒ වගේම තහඩු දෙක අතර පරතරය හරි ලියන්න පුතේ ධාරිතාව කෙරෙහි බලපාන සාධක සාධක තුනයි ලියන්න පළවෙනි එක කියලා ලියන්න තහඩුවක ක්‍රියාකාරී ක්ෂේත්‍රඵලය තහඩුවක ක්‍රියාකාරී ක්ෂේත්‍රඵලය තහඩුවක ක්‍රියාකාරී ක්ෂේත්‍රඵලය තහඩුවක ක්‍රියාකාරී ක්ෂේත්‍රඵලය දෙවෙනි එක කනාලි යන්න තහඩු දෙක අතර පරතරය තහඩු දෙක අතර පරතරය තහඩු දෙක අතර පරතරය තුන්වෙනි එක කනාලි යන්න පුතේ තුන්වෙනි එක කනාලි යන්න මාධ්‍යේ පාරවේද්‍යතාව මාධ්‍යයේ පාරවේද්‍යතාව මාධ්‍යයේ පාරවේද්‍යතාව හරි හරි ඔන්න සාධක තුන අහවරයි හොඳයි ඔතනින් පුතේ අපේ මික්ස් චැලෙන්ජ් පේපර් එකේ වැඩ ටික අහවර වෙනවා මික්ස් චැලෙන්ජ් පේපර් එකේ වැඩ ටික අහවරයි හරි පුතේ එනවා ඒ කියන්නේ දැන් අපිට අපි දැන් සාකච්ඡා කළේ 7 වෙනි මික්ස් චැලෙන්ජ් පේපර් එක එයාගේ වැඩ ඉවරයි හරි ඊට පස්සේ පොතේ අපි එනවා කතා කරන්න අද දවසේ අවසාන පේපර් එක විදියට පුතේ T7 පේපර් එකට එනවා T7 පේපර් එකේ එන්න පුතා පළවෙනි ප්‍රශ්නෙට T7 පේපර් එකේ එන්න පළවෙනි ප්‍රශ්නෙට පළවෙනි ප්‍රශ්නය පළවෙනි කොටස කියනවා පුතේ ලෝහ රත් පිළියම් කිරීමේ ක්‍රම හතරක් නම් කරන්න ඒ එක එකක් කෙටියෙන් පැහැදිලි කරන්න කියලා කියනවනේ ඒක එකක් කෙටියෙන් පැහැදිලි කර ලෝහ රත් පිළියම් ක්‍රම අහනකොට පුතේ පළවෙනිම අපි දන්නවා පළවෙනි කෙනා තමයි මොකද්ද පණ සමනය කිරීම ඊට පස්සේ පුතේ පණ පාල කිරීම ඊට පස්සේ පණ දැඩි කිරීම ඊට පස්සේ පණ පෙවීම ඊට පස්සේ පිටුතල දැඩි කිරීම ඔය විදිහටනේ පුතේ අපි පණ එහෙම නැත්නම් ඔය කියන මේ ලෝහ රත් පිළියම් ක්‍රම හතර අපි පහ දකින්නේ අපි දැන් පණ සමනය කරනවා කියන්නේ මොකද්ද පුතේ ලෝහයක් ඒ කියන්නේ ලෝහයක් පුතේ අඩු උෂ්ණත්වයක ඉඳලා වැඩි උෂ්ණත්වයක් දක්වා රත් කරලා පවණේ සිසිලෙන් ඉඩ දෙනවා පණ බාල කිරීම කියන්නේ මොකද්ද ලෝහයක් ගිනියම් වනතේ රත් කරලා පවණේ සිසිලෙන් ඉඩ දෙනවා පණ දැඩි කිරීම කියන්නේ මොකද්ද ගිනියම් වෙනකන් රත් කරපු ලෝහයක් ක්ෂණිකව සිසිල් කරනවා පණ පෙවීම කියන්නේ මොකක්ද? පණ දැඩි කිරීමට තරම් වූ උෂ්ණත්වයකට රත් නොකොට ක්ෂණිකව සිසිල් කිරීම. පිටුතල දැඩි කිරීම කියන්නේ වැඩ කොටසක නැත්තම් අදාළ උපකරණයක මත පිට දරුවනේ දැඩි බවට පත් කිරීම. ඕක තමයි පිටුතල දැඩියම් කිරීම කියලා කියන්නේ. හරිද? අපි දැන් එකින් එක විස්තර කරමු. පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. රත් පිළියම් ක්‍රම හතරක් නම් කරන්න ලියන්න පුතේ මුලින්ම යටියට ලියන්න. පණ සමනය කිරීම පණ සමනය කිරීම කියලා දාන්න පණ සමනය කිරීම කියලා දාලා පුංචි ටික ඇල්ලක් ගාලා ඉදිරිය ලියන්න මෙන්න මෙහෙම ඉදිරිය ලියන්න මෙහෙම ලෝහයක් ලෝහයක් අඩු උෂ්ණත්වයක සිට ලෝහයක් අඩු උෂ්ණත්වයක සිට ලෝහයක් අඩු උෂ්ණත්වයක සිට
ලෝහයක් අඩ උෂ්ණත්වයක සිට වැඩි උෂ්ණත්වයක් දක්වා රත්කොට ලෝහයක් අඩ උෂ්ණත්වයක සිට වැඩි උෂ්ණත්වයක් දක්වා රත්කොට අඩ උෂ්ණත්වයක සිට වැඩි උෂ්ණත්වයක් දක්වා රත්කොට පවනේ සිසිල් කිරීම තම් පවනේ සිසිල් වීමට ඉඩ තිබීම පවනේ සිසිල් වීමට ඉඩ තිබීම පවනේ සිසිල් වීමට ඉඩ තිබීම හරි ඊට පස්සේ පන බාල කිරීම කියන එකන ලියන්න පන බාල කිරීම පන බාල කිරීම ලියන්න මෙහෙම රතුවන් රතට රත් කළ ලෝහයක් 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 පවනේ සිසිල් වීමට ඉඩ හරි 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 හරි ඊට පස්සේ ලියන්න පණ දැඩි කිරීම පණ දැඩි කිරීම කියලා ලියන්න පණ දැඩි කිරීම පණ දැඩි කිරීම ලියන්න පුතේ පණ දැඩි කිරීම කියලා මෙහෙම ලියන්න රතුවන් රතට රත් කළ ලෝහයක් රතුවන් රතට රත් කළ ලෝහයක් රතුවන් රතට රත් කළ ලෝහයක් ක්ෂණිකව සිසිල් කිරීම රතුවන් රතට රත් කළ ලෝහයක් ක්ෂණිකව සිසිල් කිරීම ක්ෂණිකව සිසිල් කිරීම රතුවන් රතට රත් කළ ලෝහයක් ක්ෂණිකව සිසිල් කිරීම ඊළඟට ලියන්න පණ පෙවීම පණ පෙවීම පණ පෙවීම ලියන්න පුතේ පණ පෙවීම කියලා මෙහෙම ලියන්න පණ පෙවීම ලියන්න හරි පුතේ දැන් පණ පෙවීම ගැන අපි කතා කළේ පණ පෙවීම කියන්නේ එතකොට පණ දැඩි කිරීමට තරම් වූ උෂ්ණත්වයකට රත් කරන්නේ නැතුව ඊට අඩු උෂ්ණත්වයකට රත් කරලා ක්ෂණිකව සිසිල් කරනවා හරි ලියන්න පණ පෙවීම කියලා දාලා ලියන්න පණ දැඩි කිරීමට තරම් පණ දැඩි කිරීමට තරම් පණ දැඩි කිරීමට තරම් උෂ්ණත්වයකටපත් නොකොට 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 උෂ්ණත්වයටපත් නොකොට ක්ෂණිකව සිසිල් කරයි ක්ෂණිකව සිසිල් කරයි ක්ෂණිකව සිසිල් කරයි ඊට පස්සේ ලියන්න අවසාන කෙනා පිටුතල දැඩි කිරීම පිටුතල දැඩි කිරීම පිටුතල දැඩි කිරීම හරිනේ ලියන්න මෙන්න මෙහෙම පිටුතල දැඩි කිරීම කියලා දාලා ලියන්න මෙහෙම ලියන්න මෙහෙම වැඩ කොටසක මතු පිට වැඩ කොටසක මතු පිට දැඩි බවට පත් කිරීම වැඩ කොටසක මතු පිට දැඩි බවට පත් කිරීම මෙලෙස හඳුන්වයි මෙලෙස හඳුන්වයි හරි එතකොට ඒක හරි ඒක දෙවෙනි කොටස පිත්තල ඇලුමිනියම් තඹ ආයුධ වාණේ කියන ලෝහ ටික ගත්තාම මොනවද පුතේ ලෝහ ටික පිත්තල ඇලුමිනියම් තඹ ආයුධ වාණේ හරිද ඔන්න ඔය ලෝහ වර්ග හතර වල පණ සමනය කරගන්න ආකාරය කෙටියෙන් විස්තර කරන්න කියලා කියනවා දැන් සාමාන්‍ය අපි දන්නවා දැන් යකඩ වාණේ වගේ ගත්තට පස්සේ යකඩ වාණේ වගේ ගත්තාම නම් පුතේ රතුවන් රතර රත් කරලා පවණේ සිසිලෙන්න දෙනවනේ. ඒතර ආයුධ වාණේ එහෙම ගත්තාම අපි දන්නවා රතුවන් රතට රත් කරලා පවණේ සිසිලෙන්න ඉඩ දෙනවා ආයුධ වාණේ වලට. හරිද? තඹ පිත්තල වගේ ගත්තාම තඹ පිත්තල වගේ ඒ කියන්නේ මෙන්න මේ තඹ සහ පිත්තල මෙයයි මෙයයි මේ දෙන්නම එකම විදිහට යන්නේ තඹ සහ පිත්තල ගත්තාම මේ දෙන්නම රතුවන් රතර රත් කරලා පවණේ සිසිලෙන් ඉඩ දෙනවා මේ දෙන්නම රතුවන් රතට රත් කරලා sorry රතුවන් රතර රත් කරලා පුතේ ක්‍රමයෙන් ජලයේ ගිල්වනවා ක්‍රමයෙන් ජලයේ ගිල්වනවා රතුවන් රතර රත් කරලා පුතේ ක්‍රමයෙන් ජලයේ ගිල්වනවා ඇලුමිනියම් ගත්තාම ඇලුමිනියම් ගත්තාම පුතේ මේ උතුරන ජලයේ ගිල්වලා පවණේ සිසිල් කරනවා ඇලුමිනියම් ගත්තාම උතුරන ජලයේ ගිල්වලා
පවනේ සිසිල් කරනවා. ඔන්න මෙයාලගේ ක්‍රමවේද ටික. අපි මේ ටික මෙහෙම එකතු කරලා ලියමු. මෙහෙම ලියන්නකෝ. ඔයාලා ලියමු තඹයි පිත්තල එකට ලියමු. හරි මෙහෙම ලියන්න. තඹ ඇල ඉරක් පිත්තල. ඔය දෙන්නටම එකට එකම විදිහටනේ කරන්න. ඒක ලියන්නකෝ. තඹ ඇල ඉරක් පිත්තල. තඹ ඇල ඉරක් පිත්තල. තඹ ඇල ඉරක් පිත්තල කියලා දාන්න. තඹ සහ පිත්තල වලට කරන්න එකම විදිහකට. ලියන්නකෝ තඹ ඇල ඉරක් පිත්තල. ලියන්න පුතේ. රතුවන් රතට රත් කොට රතුවන් රතට රත් කොට ක්‍රමයෙන් ජලයේ ගිල්වයි. රතුවන් රතට රත් කොට ක්‍රමයෙන් ජලයේ ගිල්වයි. තඹ සහ පිත්තල වලට කරන දේ අපි දැක්කා. තඹ සහ පිත්තල ගත්තාම පුතේ උතුරන ජලයේ ගිල්වලා sorry ඔව් අපි කරේ දරුවනේ පිත්තල සතමට sorry රතුවන් රතට රත් කරලා ක්‍රමයෙන් ජලයේ ගිල්වුවා. තඹ සහ පිත්තල හරි. ඊට පස්සේ ලියන්න ඇලුමිනියම්. ඇලුමිනියම් ලියන්න. උත්තරණ ජලයේ ගිල්වා උත්තරණ ජලයේ ගිල්වා පවනේ සිසිල් කරයි. 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 හරි. ඊට පස්සේ පුතේ අවසාන එක කියලා ලියනවා ආවුද වානේ. ආවුද වානේ ලියන්න. රතුවන් රතට රත් කොට රතුවන් රතට රත් කොට රතුවන් රතට රත් කොට පවනේ සිසිල් කරයි. පවනේ සිසිල් කරයි. හරි. ඊට පස්සේ පුතේ තුන්වෙනි කොටස විදුම් යන්ත්‍ර වර්ග හතරක් අහනවා. අපි දන්නවා විදුම් යන්ත්‍ර වර්ග මොනවද? බංකු විදුම් යන්ත්‍ර, හිටි විදුම් යන්ත්‍ර, අරිය විදුම් යන්ත්‍ර, බහුවිධ විදුම් යන්ත්‍ර, අත් විදුම් යන්ත්‍ර නේද? ඔය වගේ කීපයක් අපි කතා කරමු. ලියන්න පුතේ විදුම් යන්ත්‍ර ලියන්න. අත් විදුම් යන්ත්‍රය අත් විදුම් යන්ත්‍රය බංකු විදුම් යන්ත්‍රය අත් විදුම් යන්ත්‍රය ඊට පස්සේ බංකු විදුම් යන්ත්‍රය බංකු විදුම් යන්ත්‍රය ඊට පස්සේ හිටි විදුම් යන්ත්‍රය හිටි විදුම් යන්ත්‍රය හිටි විදුම් යන්ත්‍රය ඊට පස්සේ බහුවිධ විදුම් යන්ත්‍රය බහුවිධ විදුම් යන්ත්‍රය බහුවිධ විදුම් යන්ත්‍රය හරි. තව එකක් ඕනනම් ලියන්න පුතේ. බුරුමය. බුරුමය. හතරවෙනි කොටස ලෝහ විදීමේදී නිවැරදි විදීමක් ලබා ගැනීම සඳහා අනුගමනය කළ යුතු වැදගත් කරුණු තුනක්. ලෝහ විදීමක් කරද්දී පළවෙනි කෙනා තමයි විදින්න අවශ්‍ය තැන මැදි පොන්ජෙන් සලකුණු කරනවා. වැඩ කොටස දඬුවන්ඩුවක හිර කරනවා. සිදුරේ විෂ්කම්බයට ගැලපෙන විදුම් කටුවක් වැදලා බංකු විදුම් යන්ත්‍රයකින් සිදුර සකස් කරනවා. ඔන්න කරුණු තුන ලියන්න. ලියනවා සිදුරු කළ යුතු ස්ථානයෙහි කේන්ද්‍රය 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 මැදි පොන්චියකින් සලකුණු කිරීම කේන්ද්‍රය මැදි පොන්චියකින් සලකුණු කිරීම මැදි පොන්චියකින් සලකුණු කිරීම මැදි පොන්චියකින් සලකුණු කිරීම හරි මැදි පොන්චියකින් සලකුණු කිරීම ඊට පස්සේ දෙවෙනි එකේනා ලියන්න වැඩ කොටස දඬු අඬුවක සිර කිරීම 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 ඊළඟට ලියන්න ඊළඟට ලියන්න සිදුරේ විෂ්කම්බයට ගැලපෙන සිදුරේ විෂ්කම්බයට ගැලපෙන විදුම් කටුවක් යෙදු 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 බංකු විදුම් යන්ත්‍රයක් මගින් බංකු විදුම් යන්ත්‍රයක් මගින් සිදුර විද ගැනීම බංකු විදුම් යන්ත්‍රයක් මගින් සිදුර විද ගැනීම බංකු විදුම් යන්ත්‍රයක් මගින් සිදුර විද ගැනීම හරි පැහැදිලි නේද හරි ඊට පස්සේ රයිට් ඊට පස්සේ පොදේ පහ ඉස්කුරුප්පු පොටේ විෂ්කම්බේ සමාන වූ බ්‍රිතාන්‍ය මිනුම් ක්‍රමයට නිපදවපු
පොටෑනයක් සහ මිට්‍රික් ක්‍රමයට නිපදවපු මුරිච්චියක් එකට සවි කළ නොහැකිවීමට හේතු පැහැදිලි කරන්න. හරි පුතේ දැන් ඔය ඉස්කුරුප පොටේ විෂ්කම්භ සමාන වෙච්ච බ්‍රිතාන ක්‍රමයට හදපු කෙනෙකුයි මිට්‍රික් ක්‍රමයට හදපු කෙනෙකුයි කියන්න පුතේ මේ ඒකක වර්ග දෙකක්නේ. එතකොට ඒකක වර්ග දෙකකින් ඔය ඉස්කුරුප්පෝයි මුරිච්චියයි හයි වෙන්න නම් ඉස්කුරුප් අන්තරාල සමාන වෙන්නට ඕනේ. දැන් ඉස්කුරුප් අන්තරාල සමාන වුණේ නැත්නම් ඔය දෙන්න හරියට සෙට් කරන්න බෑ. ඒක හේතුව අන්තරාල සමාන නොවීම. ලියන්නක මෙන්න මෙහෙම. ලියන්න. මෙහෙම ලියන්න පුතේ. ලියන්න. පොට ඇණයක් හා මුරිච්චියක්. පොට ඇණයක් හා මුරිච්චියක්. පොට ඇණයක් හා මුරිච්චියක්. එකට සවි කළ හැකි වන්නේ පොට ඇණයක් හා මුරිච්චියක් එකට සවි කළ හැකි වන්නේ පොට ඇණයක් හා මුරිච්චියක් එකට සවි කළ හැකි වන්නේ එකට සවි කළ හැකි වන්නේ එකට සවි කළ හැකි වන්නේ ඒවායේ ඉස්කුරුපු අන්තරාල ඒවායේ ඉස්කුරුපු අන්තරාල සමාන වූ විටය ඒවායේ ඉස්කුරුපු අන්තරාල සමාන වූ විටය සමාන වූ විටය නමුත් ගැටලුවේ නමුත් ගැටලුවේ දී ඇති පරිදි නමුත් ගැටලුවේ දී ඇති පරිදි නමුත් ගැටලුවේ දී ඇති පරිදි ඒකක වර්ග දෙකකින් ඒකක වර්ග දෙකකින් ඒකක වර්ග දෙකකින් ඒකක වර්ග දෙකකින් පොට ඇණය හා මුරිච්චිය පොට ඇණය හා මුරිච්චිය නිර්මාණය කළ විට 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 ඒවායේ අන්තරාල සමාන නොවීම ඒවායේ අන්තරාල සමාන නොවීම මෙයට හේතුවයි. ඒවායේ අන්තරාල සමාන නොවීම මෙයට හේතුවයි. සමාන නොවීම මෙයට හේතුවයි. අපි එම පුතේගේ 6 වෙනි කොටසට ඇන මුරිච්චි තද කළ යුතු ව්‍යාවර්තය තීරණය කරද්දී සැලකිලිමත් වෙන්න ඕන කරුණු. ඇන මුරිච්චි තද කරන්න ඕන ව්‍යාවර්තය තීරණය කරද්දී සැලකිලිමත් වෙන්න ඕන ඇන මුරිච්චි හදලා තියෙන ද්‍රව්‍යය. ඊට පස්සේ ඇනයේ හිසේ ස්වභාවය, ඇනේ කඳේ විෂ්කම්භය, ඉස්කුරුපු අන්තරාලය ඔය වගේ දේවල් පිළිබඳව සැලකිලිමත් වෙනවා. හරි ලියන්න පුතේ කීපයක්. ලියන්න. නිර්මාණය කර ඇති අමුද්‍රව්‍යය. නිර්මාණය කර ඇති අමුද්‍රව්‍යය. නිර්මාණය කර ඇති අමුද්‍රව්‍යය. නිර්මාණය කර ඇති අමුද්‍රව්‍යය. ඔන්න එක නිර්මාණය කර ඇති අමුද්‍රව්‍ය. අනිත් එක ඉස්කුරුපු අන්තරාලය. ඉස්කුරුපු අන්තරාලය. ඉස්කුරුපු අන්තරාලය. ඉස්කුරුපු අන්තරාලය. ඊට පස්සේ ඇනයේ කඳෙහි විෂ්කම්භය. ඇනයේ කඳෙහි විෂ්කම්භය. ඇනේ කඳෙහි විෂ්කම්භය. ඊළඟට ඇනයේ හිසෙහි හැඩය. ඇනයේ හිසෙහි හැඩය. හරි. ඊට පස්සේ 7 වෙනි කොටස. ස්පර්ශක ආමාණය භාවිතා කරද්දී පිළිපදින්නට වන කරුණු දෙකක්. ස්පර්ශක ආමාණය භාවිතා කරද්දී පිළිපදින කරුණු දෙකක්. එකක් තමයි පුතේ කරකැවෙන කොටස් අතර පරතරය මනින්න එක ගන්නෙ නැහැ. ඒ වගේමයි විශේෂයෙන්ම මේ ඒක එකක්. අනිත් එක අපිට ගන්න පුළුවන් මේ විශේෂයෙන්ම දැන් ඔය මේ කරකැවෙන කොටස්. ඒ කියන්නේ දැන් අපි මෙහෙම ගමුකෝ. අපි ගත්තොත් දැන් අධික උෂ්ණත්වයේ තියෙන අධික සීතල තියෙන ස්ථානවල පරතර මනින්න යන්න හොඳ නැහැ. ඒ වගේම අපද්‍රව්‍ය තැවරෙන්නේ නැති විදිහට මිනුම් ගන්නට ඕනේ. නැත්නම් ඔය ස්පර්ශකාමානේ තලවල අපද්‍රව්‍ය තැන්පත් වෙනවා. ඒක ලියමුක මෙහෙම ලියන්න. අධික උෂ්ණත්වය හෝ අධික සීතල අධික උෂ්ණත්වය හෝ අධික සීතල පවතින ස්ථානවල අධික උෂ්ණත්වය හෝ අධික සීතල පවතින ස්ථානවල ස්ථානවල අධික උෂ්ණත්වය හෝ අධික සීතල පවතින ස්ථානවල මැනුම් ගැනීම මැනුම් ගැනීම නොකිරීම මැනුම් ගැනීම නොකිරීම මැනුම් ගැනීම නොකිරීම ඊළඟ එක ලියන්න චලනය වන කොටස් අතර චලනය වන කොටස් අතර පරතර නොගැනීම චලනය වන කොටස් අතර පරතර නොගැනීම පරතර නොගැනීම
ඊට පස්සේ තෙල් කමා ග්‍රීස් වැනි තෙල් කමා ග්‍රීස් වැනි අපද්‍රව්‍යය තෙල් කමා ග්‍රීස් වැනි අපද්‍රව්‍ය තැවරීමක් සිදු නොවන අයුරින් තැවරීමක් සිදු නොවන අයුරින් මිනුම් ගැනීම තැවරීමක් සිදු නොවන අයුරින් මිනුම් ගැනීම තැවරීමක් සිදු නොවන අයුරින් මිනුම් ගැනීම හරි ඊට පස්සේ හත්වෙනි කොටස මෝටරත් එන්ජිමක සියුම් පරතර පරීක්ෂා කරන්නට ඕන ස්ථාන හතරක් සියුම් පරතර පරීක්ෂා කරන්නට ඕන ස්ථාන හතරක් දැන් මොනවද සියුම් පරතර පරීක්ෂා කරන්න ඕන ස්ථාන එකක් තමයි ලියන්න දරුවනේ ලියනවා එකක් වැල්ව් මූට්ටු එහෙම නැත්නම් පිස්ටන් වලලු පරතරය ඔන්න එකක් ලියන්න පිස්ටන් වලලු පරතරය මැනීමට පිස්ටන් වලලු පරතරය මැනීමට පිස්ටන් වලලු පරතරය මැනීමට ඊළඟ එක ලියන්න පුලිඟු පේනු පරතරය මැනීමට 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 ඊළඟ එක්කෙනා හරි පුලිඟු පේනු පරතරය මැනීමට ඊළඟ එක්කෙනා ලියනවා ටැපැට්ටු වාසිය මැනීමට එහෙනම් ටැපැට්ටු පරතරය මැනීමට ටැපැට්ටු පරතරය මැනීමට ටැපැට්ටු පරතරය මැනීමට ඊළඟට පාවිච්චි කරන දරුවනේ ඩිස්ට්‍රිබියුටර් එකේ ඒ කියන්නේ බෙදාහරිනියේ ලියන්න බෙදාහරිනියේ විස්පර්ශක තුඩු අතර පරතරය මැනීමට බෙදාහරිනියේ විස්පර්ශක තුඩු අතර පරතරය මැනීමට බෙදාහරිනියේ විස්පර්ශක තුඩු අතර පරතරය මැනීමට හරි ඔන්න පුතේ ඔතනින් පළවෙනි කොටසේ වැඩ ටික අහවර වෙනවා හරි හොඳයි එනවා ඒකේ දෙවෙනි ප්‍රශ්නෙට දෙවෙනි ප්‍රශ්නය පහත දැක්වෙන ඝනකම SWG දෙකක අගයක් ඇති වානයේ කොටසක අඳින ලද මුරිච්චියක ආකෘතියක් දීලා තියෙන්නේ හරි ඒකේ පළවෙනි කොටස මෙම මුරිච්චියේහි කැපිටල් A කොටසේ ඇතුළත පොට කපා පිටත මුරිච්චි හැඩයක් ගැනීම ඔබට හිමි කාර්යයක් නම් මේ සඳහා යොදාගනු ලබන උපකරණ වර්ග තුනක් අහනවා දැන් ඇතුළත පොට කපනවනේ එතකොට පොට කැපීමේ කටුවක් ඕන වෙනවා ඊට පස්සේ මේක දීලා තියෙන්නේ SW දෙකක ඝනකමක් තියෙන වානේ කොටසක් දීලා තියෙන්නේ එතකොට අපිට මේ සඳහා පෙති ඒ කියන්නේ හිසේ හැඩය කපා ගන්න අපිට ඕන වෙනවා මෙහෙළුම් යන්ත්‍ර ඕන වෙනවා ඊට පස්සේ බංක් විදුම් යන්ත්‍රයක් ඕන වෙනවා මැද සිදුරක් හදා ගන්න නේ ලියන්න කීපයක් පොට කපා පිටත මුරිච්ච හැඩයක් ගන්න අපිට තියෙනවා කියලායි කියන්නේ හරි ලියන්න පුතේ මෙන්න මෙහෙම ලියන්න මේකට ඕන දේවල් ලියන්න බංකු විදුම් යන්ත්‍රයක් හෝ ලේයත යන්ත්‍රයක් බංකු විදුම් යන්ත්‍රයක් හෝ ලේයත යන්ත්‍රයක් ලේයත යන්ත්‍රයක් ලේයත යන්ත්‍රයක් ඊළඟට පොට කැපීමේ යන්ත්‍රයක් නැත්නම් පොට කපන ඔව් පොට කැපීමේ යන්ත්‍රයක් ටැප් කටුවක් කිව්වත් හරි පොට කැපීමේ යන්ත්‍රයක් නැත්නම් ටැප් කටුවක් ඊට පස්සේ මෙහෙළුම් යන්ත්‍රයක් ඊළඟට මැදි පොන්චියක් ඊළඟට වානේ රූලක් ඊළඟට අඳින කටුවක් ඊළඟට මිටිය ඔය වගේ දේවල් ඕන වෙනවා දෙක ඉහත උපාංග නිපදවා ගැනීම සඳහා යොදා ගන්න අමුද්‍රව්‍ය මොනවාදයි ලියන්න මේක හදන්න හොඳම අමුද්‍රව්‍ය අහනවා එකක් තමයි මෘදු වානේ හොඳයි ඇලුමිනියම් හොඳයි තඹ හොඳයි කීපයක් ලියන්න පුළුවන් ඇලුමිනියම් තඹ මෘදු වානේ ඔය වගේ දේවල් හොඳයි තුන මෙහි කැපිටල් A නම් සිදුරු විද ගැනීම සඳහා බංක් විදුම් යන්ත්‍රයක් සපයා ඇතනම් විදීමේ පියවර පිළිවෙලින් ලියන්න කියලා කියනවා ඒ සිදුර විදින්න ලියන පොතේ වෙන්නේ මෙහෙම ලියන්න සිදුරේ කේන්ද්‍රය මැදි පොන්චයකින් සලකුණු කිරීම සිදුරේ කේන්ද්‍රය මැදි පොන්චයකින් සලකුණු කිරීම ඊළඟට ලියනවා වැඩ කොටස දඬු අඬුවක කලම්ප කිරීම වැඩ කොටසක කලම්ප කිරීම ඊට පස්සේ ලියනවා
ඊට පස්සේ දෙනවා අවශ්‍ය විස්කම්බයට ගැළපෙන අවශ්‍ය විස්කම්බයට ගැළපෙන විදුම් කටුවක් යෙදු අවශ්‍ය විස්කම්බයට ගැළපෙන විදුම් කටුවක් යෙදු විදුම් කටුවක් යෙදු බංකු විදුම් යන්ත්‍රයක් මගින් බංකු විදුම් යන්ත්‍රයක් මගින් සිදුර සැකසීම සිදුර සැකසීම සිදුර සැකසීම හරි ඊට පස්සේ හතර මෙම මුරිච්චෙහි පැති හය සකස් කර ගන්න ආකාරය පියවරෙන් පියවර ලියන්න හරි මේක සකස් කර ගන්න හොඳම ක්‍රමය තමයි පුතේ මෙහෙළුම් යන්ත්‍රයක් භාවිතා කරන එක හරි ඒක සරලවම ලියමු මෙන්න මෙහෙම ලියන්න මුරිච්චය මුරිච්චය දඬු අඬුවක කලම්ප කර මුරිච්චය දඬු අඬුවක කලම්ප කර මෙහෙළුම් යන්ත්‍රයක් මගින් මෙහෙළුම් යන්ත්‍රයක් මගින් එහි පැති හය සකසා ගනි 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 ඊරස යටින් ලියන්න ඊරස යටින් ලියන්න පැතිලි පීරක් හෝ පැතිලි පීරක් හෝ පැතිලි පීරක් මගින් කටුකොහල් පවතිනම් ඉවත් කරයි කටුකොහල් පවතිනම් ඉවත් කරයි හරි පහ අවසාන කොටස ඔබ නිපදවන ලද මුරිච්චිය කල් තබා ගැනීම සඳහා අනුගමනය කරන්න පුළුවන් නිමහම් ක්‍රම දෙකක් දක්වන්න එකක් තමයි දරුවනේ ඇමරික කඩදාසියක් මගින් මල බැඳිලා තියෙන කොටස් తీරනවා නම් හොඳට පිරිසුදු කරගෙන ඇන්ටි කොරෝසිව් පේන්ට් එකක් ගාලා ඉවර කරනවා ලියන්න මෙහෙම ලියන්න මල කොටස් හෝ අපද්‍රව්‍යය මල කොටස් හෝ අපද්‍රව්‍යය තැවරී ඇතනම් මල කොටස් හෝ අපද්‍රව්‍යය තැවරී ඇතනම් ඇමරික කඩදාසියකින් මැද පිරිසුදු කිරීම ඇමරික කඩදාසියකින් මැද පිරිසුදු කිරීම ඇමරික කඩදාසියකින් මැද පිරිසුදු කිරීම මැද පිරිසුදු කිරීම ඊට පස්සේ ලියන්න මල ප්‍රතිරෝධී තීන්ත ආලේප කිරීම මල ප්‍රතිරෝධී තීන්ත ආලේප කිරීම හොඳයි T7 පේපර් එකේ 1 2 ප්‍රශ්න දෙක ඉවරයි පොතේ 3 වෙනි ප්‍රශ්නය අපි ඊළඟ දවසේ සාකච්ඡාවට භාජනය කරමු හරි එහෙනම් අදට මෙතනින් වැඩ ටික අහවරයි පොතේ හරි අයිබෝවන්